ආයුබෝවන් සුබ උදෑසනක් අද මැදින් මස පුරපසලොස්සක පොහොය දිනයයි මේ සම්බුද්ධ ශාසනය තුල වගේම අපේ රටේ ශාසනික ඉතිහාසය තුලත් සුවිශේෂී වැදගත්කම් ගණනාවකින් සමන්විත වුණු උතුම් පොහොය දිනයකයි අද අපි ඔබව මේ විදියට තරුණ සිතට බොදු සිසිලත් සමගින් මුණ ගැහෙන්නේ ඉතින් මතක් කරන්නට ඕනේ අද මේ අපි රැස්ව සිටින්නේ මේ කතාබහ ආරම්භ කරන්නට සූදානම් සිටින්නේ ඓතිහාසික පුදබිමක අවුරුදු 2300කටත් වඩා වැඩි අතීතයකට උරුමකම් කියන ඓතිහාසික පුදබිමක තමයි අපි මේ අද දවසේදී රැස්ව සිටින්නේ ඒ වගේම මතක් කරන්න ඕනේ තවත් නොබෝ දිනකින්ම අපේ රටේ විශාල ඉඩකඩක බිහිවෙච්ච සුවිශේෂී පුදබිමක් විදියට නම් දරාපු පුදබිමක් බවට පරිවර්තනය වන පුදබිමකයි අද අපි මේ රැස්ව සිටින්නේ ඒ ඓතිහාසික කූරගල පුදබිමේ සිටයි අපි ඔබව මේ විදියට අමාදහරෙන් මේ වෙලාවේදී මුණ ගැහෙන්නේ ඉතින් ශාසන ඉතිහාසය තුල සඳහන් කරද්දී ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව පළමු වතාවට කිමුල්වත් නුවරට වැඩම කළ මේ උතුම් පොහොය දිනේදී අපි මේ පෙමිණ ඉන්නේ අපේම නෑදෑ හිතවතුන් හැම කෙනෙක්ම මුණ ගැහෙන්නට. ඉතින් අපිට බොහොමයක් දේවල් කතා බහ කරන්න තියෙනවා. මේ පුදබිම සංවර්ධනය පිළිබඳව කතා බහ කරද්දී අපි මතක් කරන්න ඕනේ මෙය යලි පිබිදෙන පුදබිමක් විදියට තමයි අපේ රටේ අනාගත වංශ කතාවට මේ කූරගල පුදබිම එකතු වෙන්නේ. ඒ වෙනුවෙන් වතුර කුඹුරේ ධම්මරත්න හිමියන්ගේ අනුශාසකත්වය මෙහෙවීම මහා ජව සම්පන්න විදියට මේ සදහැවතුන් එකතු කරගනිමින් අපේ රටේ ඓතිහාසික පුදබිමක් ගොඩනගන්නට ධම්මරත්න හිමියන් ගෙන යන මේ කාර්යභාරයේ තවත් එක් සුවිශේෂී අවස්ථාවක් විදියට තමයි අද අපි ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් එහෙමනම් සුපුරුදු විදියට අදත් මේ වැඩසටහන වෙනුවෙන් මේ මොහොතේදී තරුණ සිතර බොදු සිසිල වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනය පරිදි වෙනදා වගේම අපේ හදවතට දැනෙන විදියට ඔබට දැනෙන විදියට අපට තිබෙන දහම් කාරණා පැහැදිලි කරගන්නට අපත් සමගින් වෙනදා වගේම අපේ ගෞරවනීය ආරාධනයේ සමගින් හිඟුරක්ගොඩ හතමුණ ගංගාරාම විහාරවාසී මැදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ වැඩම කොට සිටිනවා අපේ හඳුරුනේ අපි ඔබ ගෞරවණීයව පිළිගන්නවා අවසරය අපේ හඳුරුනේ එහෙමනම් අද දවසේ අපි මෙතන සිට සෝදානම් තවන සිතට බුද්ධ සිසිල ආරම්භ කරන්න ෆාතිමා ඔව් සජිත ඔබ සඳහන් කරපු පරිදිම ඓතිහාසික වශයෙන්ොත් ශාසනික වශයෙන්ොත් විශාල වැදගත්කමක් පවතින මේ කූරගල පොදුවේ මේ සිට අද දවසේදී අපිට හැකියාව පවතිනවා අමාදහර වැඩසටහන් මාලාවේ තරුණ සිතට බුද්ධ සිසිල වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්නට විශේෂයෙන්ම තරුණ තරුණියන් විදිහට අපි ජීවිතයේදී මානසිකව පීඩාවට පත්වෙන අවස්ථා බොහෝමයක් එනවා සමහර ප්‍රශ්න අපිට තනිවම විසඳා ගන්නට හැකියාවක් නැහැ ඒ වගේ අවස්ථාවන් වලදී මේ ප්‍රශ්න වලට අපි කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණය පිළිබඳව අපි මේ විදිහට හැමදාම තරුණ සිතට බොදු සිසිල වැඩසටහන තුළින් කතා බහට ලක් කරනවා. ඉතින් අද දවසේදීත් අපි සූදානම්ෙන් සිටිනවා තරුණ සිතට බොදු සිසිල වැඩසටහන තුළින් අපේ ජීවිතයේ අපිට මුහුණ දෙන්න සිදුවෙන කාලීන ගැටලු වලට අපි හාමුදුරුවන් වහන්සේගෙන් බුදුදහම ඇසුරින් විසඳුම් සොයා ගන්නට. ඔව් ෆාතිමා. ෆාතිමා සඳහන් කරා මිනිස්සු විදිහට අපි හැම කෙනෙක්ටම විවිධ ගැටලු වලට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. සාමාන්‍යයෙන් මනුෂ්‍යය කියලා හඳුන්වන්නේම මානසින් උසස් පුද්ගලයාට. හැබැයි අපි කොයිතරම් මානසින් උසස් වුණත් බොහෝ වෙලාවට අපි තුළ තියෙන මේ අනවබෝධය නිසා එමත් නැත්නම් වැරදි හැඟීම් නිසා අසත්පුරුෂ ගති පැවතුම් නිසා වැරදි සිද්ධ වෙනවා. අතපසු වීම සිද්ධ වෙනවා. නමුත් බුදුමගණුව ගියොත් බුදුන් වහන්සේ දේශනා කරපු ඒ බුදුමගණුව ගියොත් අපිට පුළුවන් ජීවිතයේ සාර්ථක කරගන්න. ඒ නිසාම අද දවසේදීත් අපි සෝදානමින් ඉන්නවා තරුණ සිතට බොදු සිසිල වැඩසටහනින් බාලමාළු වයස් ભેදයක් නැතුව ಜಾති ආගම් කුල මල මේ කිසිම ભેදයක් නැතුව ඔබ සියලු දෙනාටම නිවැරදි මඟ පෙන්වා දෙන්න ජීවිතේ සාර්ථක කරගන්න. සජිත් ඔව් චතුරී. අපි එහෙමනම් අද මේ කතා බහ ආරම්භ කරන්නට මම ඔබට සඳහන් කළානේ මේ අපේ රටේ ඉතිහාසය තුල යලි පිබිදෙන පුදබිමක තමයි අපි ඉන්නේ ඓතිහාසික කූරගල පුදබිමේ කාලයත් එක්කම අපේ හාමුදුරුවනේ අපේ බොහෝ සිතුම් පැතුම් වෙනස් වෙනවා අලුත් වෙනවා සමහරක් වෙලාවට අතීතයේ තිබ්බ දේවල් අපිට අමතක වෙන්නට පුළුවන් ධර්මකාරණත් යම් හෝ කාලයක දේශනා කළ තිබුණ උන්වහන්සේ හැබැයි මේ කාලයත් සමග වෙනස් වෙන්නට පුළුවන් මම වහන්සේගෙන් අද මේ ප්‍රශ්න අහන එක ආරම්භ කරන්නට මම හිතුවා මේ අපි කවුරුත් දන්න කියන දෙයක් අපේ හාමුදුරුවනේ අවසරයි දානය කියන දේ මං වගේම ඔබ වගේම මේ වෙලාවේ අපිත් එක්ක ඉන්න මේ උවැසි උවැසියන් හැම කෙනෙක්ම අපේ හැමෝටම දාණයට ප්‍රියයි. හැබැයි සමහරු ඉන්නවා
මම මේ දාන දෙන්නේ අහවලාටනේ ඒක නිසා ප්‍රශ්නයක් නැහැ මේක දුන්නාම ඇති එච්චරයි වෙන්න ඕනේ මම මේ වාතාශ්‍රය සකස් කරේ අපි හඳුනේ ඇත්තටම අපි දානයක් පූජා කිරීමේදී දානයක් දීමේදී කොහොමද හිත සකස් කරගන්න ඕනේ කොහොමද මේ දානයකට සූදානම් වෙන්නේ ඔබ වහන්සේගෙන් මා කැමති ඒ වෙනින් උපදේශයක් ලබා ගන්න බොහොම හොඳයි මං හිතන්නේ අද දවසෙත් අපේ සරණවාහිනි දරු පිරිස ගොඩාක්ම මාව අමාරුවටපත් කරන්නේ නැතුව තරුණ සිතට දැනෙන ප්‍රශ්න ටිකක් යොමු කරાવી කියලා දානේ දානේ කියන්නේ දීමනාව දානය දෙන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් තමයි පරිත්‍යාගයක් හැටියට දෙන්න පුළුවන් අනික තමයි පූජාවක් හැටියට දැන් පූජාවක් හැටියට අපි දානේ තාම පූජා කරන්නේ බුද්ධ පූජාවයි අපේ හාමුදුරුවන්ටයි පූජා කරන දානේක පූජා බුද්ධියෙන් දෙන දානේ ඊළඟට යම් කිසි කෙනෙකුට උදව්වක් උපකාරයක් හැටියට දෙන දානය අනුග්‍රහක බුද්ධියෙන් දෙන දානය. ඒක යම් කිසි අනුග්‍රහයක්. එතකොට අපි දානය දැන් සිල් සමාදන් වෙච්ච උවසිවසයන්ට අපිට පුළුවන් පූජා බුද්ධියෙන් දානය පූජා කරන්න. එතකොට දුගී මගී යාචකාදීන්ට ඊළඟට ළමා නිවාසවලට අනාථ නිවාසවලට මෙයට අපිට දානේ අනුග්‍රහක බුද්ධියෙන් පූජා කරන්න පුළුවන්. දැන් සතෙකුට අපි කෑම කන පිඟානේ ඉතුරු වෙන ඉඳුල් ටික අනුග්‍රහක බුද්ධියෙන් අල්ලා විසික් කරලා නෙමෙයි ඒ කියන්නේ පිළිවෙලකට කෑම කාපු ඉතුරු වෙච්ච ඉඳුල් ටික පිළිවෙලකට අපි අයින් කළොත් පණුවෙක් හරි මේකෙන් බඩ පුරව ගනීවා කියලා එහෙම චේතනාවකින් ඒකෙන් අපිට ලැබෙනවා එක දිගට භව සියයක් සැපවත් භවයන් වල ප්‍රතිසන්දිය ලබන්න එක පිනක් වෙනවා එක දිගට භව සියයක් මොකද සජිත් මහත්තයා හොඳටම දන්නවා අපි මේ ලෝකේ අපේ රටේ අපි තාම කොහොම හරි පුතේ කාලා ඇඳලා ඉන්නවනේ තුන් වේල කාලා නේද සතියකට සැරයක් බත් වේලක් නැති කැඳ කෝප්පයක් නැති මිනිස්සු ඉනට වස්ත්‍රයක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද මම මේක හැමතැනකම කියලා තියෙනවා 2011 වසරේ ලෝකේ හොඳම ඡායාරූපය උනේ අවුරුදු 15ක සෝමාලියානු දැරියක් කිලෝමීටර් 17ක් පයින් ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සහන සේවකීන් විසින් බෙදලා දෙන මිලිලීටර් 500 වතුර බෝතලේ ගන්න මිලි 500 වතුර බෝතලයක් වෙනුවෙන් මේ දරුවා කොච්චර පයින් ගියාද කිලෝමීටර් 17ක් උතන තියෙන අනුවේදනීය කතාව ඊට වඩා වෙනස් මේ දරුවා ගියේ අර මිලි 500 වතුර ටිකටත් වඩා හිස් වතුර බෝතලේ වෙනුවෙන් ඇයි දෙකට කපලා සරෙප්පු දෙකක් හදාගන්න ප්ලාස්ටික් වතුර බෝතලේ දෙකට පළලා සරෙප්පු දෙකක් හදාගන්න එකෙන් එතකොට දැන් අපි මේ විඳින්නේ සැප ගොඩක් නෙමෙයිද එසේ මෙසේ සැපක් නෙමෙයි අපි මේ විඳින්නේ බලන් ගියපුවාම සුප් හදන්න සරෙප්පු එකපාරක් විතරක් දාපුවා ගෙවල් වල ඇඳුම් කොච්චර තියෙන දෙකපාරක් විතරක් ඇඳපු ඇඳුම් වතුර තිබහ වෙනුවෙන් පුතේ අපේ දරුවෙක් වැඩිපුරම යන්නේ සාලේ ඉඳලා කුස්සියට නැත්තම් ඒකත් අම්මා ගෙනත් දෙනවා දැන් මේ දානේ ආනිසංස මං තව පැහැදිලි කිරීමක් කරන්නම් දානේ ආනිසංස බුදුහාමුදුරු දාන පාරමිතාව පුරලා හමාර කළා පිරිනිවන් පාල අවුරුදු 2500කට වැඩි තාමත් ආහාරේ අග්‍ර කොට්ටාසේ වෙලාව වරද්දන්නේ නැතුව වෙසක් කාඩ් එක මුද්‍රණය වෙච්ච බුද්ධ පින්තූරයකට හරි පූජා වෙනවා මොකද්ද මේ දානේ ආනිසංස දානයක් පූජා කරනකොට අර තුන්සිත පහදවා ගන්න කියන්නේ ඒ කියන්නේ මොකක්ද දෙන්න කලින් හිතන්න ඕනේ කර්මේ කර්ම ඵලයේ විශ්වාස කරගෙන අනුග්‍රහක බුද්ධියද පූජා බුද්ධියද ඉස්මතු කරගෙන දෙන්න කලින් දුන්නට පස්සේ ඊළඟ දෙන වෙලාවේ ඊළඟට හිතන්න ඕනේ දෙන වෙලාවේ හිතන්න ඕනේ ඊළඟට දුන්නට පස්සේ හිතන්න ඕනේ දැන් අර වෙලා තියෙන්නේ බල්ලන්ට ලෙලි කුල් දුන්නා වගේනේ තැලිච්ච පොඩි වෙච්ච ඉරිච්ච සල්ලි තමයි හංගන්නන්ට
ඊට පස්සේ මැරිච්ච දෙමව්පියොත් සිහිපත් කරලා සාදු කියනවා නිවන් යන්න. ගේට්ටුවෙන් එළියට ගිහිලා එංගන්නත් මැරිච්ච දෙමව්පියෝ සිහිපත් කරනවා. ඉතින් මේව අරන් බැංකු යන්න එපා. අර තැලිච්ච පොඩි වෙච්ච ඉරිච්ච සල්ලියන බණ පිරිකරයකට බලන්න වැඩිපුරම ඔබ සම්මාදන් වෙනකොට දාලා තියෙන ගෙදර තියෙන පරණම සල්ලි. එහෙම නැත්තම් පිටරට කාසි. ඔය සිද්ධාස්ථානයක පින් කැටයක් විවෘත කරලා බලනකොට ඒ වගේ තියෙනවා පිටරට කාසි. එහෙමනම් නොදා ඉන්න. දැන් පින්ඩපාති කියන්නේ අපි මහත්වෝ මේ පින්ඩපාතේ ඇත්තටම කිව්වොත් එහෙම එදා සමාජයේ තිබිච්ච පහත් ක්‍රියාවක්. ඒකනේ සුද්ධෝදන රජුරු රෙද්දි ඇඳ ඇඳ ආවේ මේ හෙට වගේ දවසක. ඇවිල්ලා මොකද කිව්වේ? කිව්වේ මොකද්ද මේ කරන වැඩේ තේරුම? අර රජගෙදර කෑම නැතුවද මුට්ටි ගබලක් අරගෙන ගයක් ගයක් ගානේ මෙහෙම යන්න මට කොච්චර ලැජ්ජද? කාටද මේ කියන්නේ? තමන්ගේ බුදු පුතුණුවන්ට කියන්නේ සුද්ධෝදන රජුරු. බුදුහාඳුරු මොකද කිව්වේ? මහරජ ඒක නුඹේ වංශේ, මේක මගේ වංශේ. හැබැයි ඒ මගේ වංශේ ශ්‍රාවකයන්ට බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම, පිණ්ඩපාතේ වඩිනකොට ගෙදර මිනිස්සු ඉඳගෙන ඉන්න තැනින් නැගිටින්න නැත්තම් ආය යන්න එපා. ගෙදර තියෙනවා හුදුවට ලොකුවට පේන්න තියෙන එක එක ಜಾති ඒවා. හැබැයි දෙන්නේ බොහොම චුට්ටක් නම් ආය යන්න එපා. ඒ වගේම ගෙදර බොහොම රසවත් කෑම බීම උයනවා පිහිනවා දැනෙනවා. හැබැයි දෙන්නේ බොහොම කටුක දෙයක්. ආය යන්න එපා. ඊළඟට සියතින්ම ගෙනල්ලා පූජා කරන්න නැතුව ගෙදර වැඩ ඉන්න කාට හරි කියනවා නම්, වැඩකාරයෙකුට හරි කොල්ලෙකුට හරි කාට හරි කියනවා නම් ඔන්න ඕක ගිහින් දියන් කියලා ආය යන්න එපා. මොකද දෙතෙන්ට තියෙන ලොකු අභිමානයක්. අපි දෙනකොට දැනගන්න ඕනේ, දෙන්න කලින් ඒ වගේම දෙන වෙලාවේ දුන්නට පස්සෙත් අපරාදේ දුන්නේ කියලා හිතුවොත් ඉවරයිනේ දීපු දානේ. ඔන්න ඔය තුන්සිත පහදවාගෙන දානයක් පූජා කළොත් සතෙකුට කෑම වේලක් දෙන එකේ තියෙනවා නම් භව සියයක්. එතකොට තුන් වේලක් කනවා නම් දවසට පුළුවන් අපිට භව 300ක් ගේන් කරගන්නනේ. භව 300ක් අපිට පුළුවන් ඊළඟ ඉදිරි භව 300ෙම එක දවසකින් පුළුවන් සැපවත් භවයක් බවට පත් කරගන්න. එහෙමයි. හරි. ඒ වගේ මිත්‍යා දෘෂ්ටික දුස්සීලයකට, මිත්‍යා දෘෂ්ටික සීලවන්තයෙකුට, සම්‍යක් දෘෂ්ටික දුස්සීලයකට, සම්‍යක් දෘෂ්ටික සීලවන්තයෙකුට. ඊට පස්සේ දාන්නේ මොකක්ද? සංඝගතං දක්ඛිනේයං අසංකේයං අප්පමේයං වදාමි. පුංචි සාමණේර භික්ෂුවක ඉඳලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දක්වා ඒ අතීතයත් වර්තමාන ලෝකේ පුරා විසිරී පැතිරි වැඩවාසය කරන සියලුම මහා සංඝ රත්නයන්, අනාගතයේ ශාසනයේ දවස කතුරු දහම් වෙන දවස දක්වා වැඩ ඉන්න සියලුම මහා සංඝ රත්නයටත් ඔබ පූජා බුද්ධියෙන්, ඔන්නෝක ගිහින් දියන් කියලා නෙමෙයි, පූජා බුද්ධියෙන් කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන දානයක් පිළිගන්නුවොත් අසංකේයං අප්පමේයං වදාම්. සංඛ්‍යාත්මකව කියන්න බෑ, ප්‍රමාණාත්මකව ඒ ගැන කියන්න පුළුවන් කමක් නෑ. ඔන්න දානේ. අනන්තරීය පාපකර්මයට පමණක් දෙවැනි මහා පාපකර්මයක් විදිහට තමයි අපේ හාමුදුරනේ ආර්ය උපවාදය හැඳින්වෙන්නේ. ඔබ වහන්සේගෙන් මම දැනගන්නට කැමතියි ආර්ය උපවාදය ඇතිවිය හැකි ආකාරය සහ ආර්ය උපවාදයේ ආදීනව මොකක්ද කියලා අපේ හාමුදුරනේ කරුණාවෙන් පහදා දෙන්න. මම බොහෝම පැහැදෙනවා මයි පුතා ඔය ප්‍රශ්නේ අහපු එක. ෆාතිමා දියණිය කුරගලට ඇවිල්ලා අහනවා අපෙන් ආර්ය උපවාදේ මොකක්ද කියලා. මේක තමයි පුතේ වෙන්න ඕනේ. ආර්ය උපවාදේ කියලා කියපුවාම දැන් ආර්ය මගට පිළිපන්න භික්ෂුන් වහන්සේලා හැටියට ගත්තොත් අපි ආර්ය මාර්ගේ ගමන් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්ව තව ආර්ය මාර්ගේ ගමන් කරන පිරිසක් ඉන්නවා. සමහර විට මාර්ගඵලලාභී ගිහි පින්වතුන්. හැබැයි පුතේ අදිශීල නැහැ. ඒ නිසා පුංචිම පුංචි ස්වාමීන් වහන්සේගෙන් ඉඳලා මම අර කලින් ප්‍රශ්නේදී මතක් කරපු අපේ පළවෙනි මහරහතන් වහන්සේ බුදුහාමුදුරුව දක්වා මේ ආර්ය කොට්ටංශයට අයිති වෙනවා. මිනිසුන් පුතේ ඵල විපාක නොදැන මේ මහා සංඝරත්නයට අපහාස උපහාස කරනවා.
බුද්ධ කාලෙත් මෙහෙම දේවල් වුණා. බුදුරජාණන් වහන්සේ තැන්වලදී සමහර භික්ෂූන්ට සමහර ගිහි පින්වතුන්ට සමහර භික්ෂුණීන්ට මතක් කළ දෙන වහාම ගිහිල්ලා සමාව ගන්න නැත්නම් හිස හත් කඩකට පැලෙයි කියලා. ආර්ය උපවාදයක්. මේ බුදුරජාණන් වහන්සේගේ සංඝ පරම්පරාව මේ නියෝජනය කරන්නේ. බුදුහාමුදුරුවෝත් පැහැදිලි කළා පුංචි කියලා හිතන්න එපා කියලා හතර දෙනෙක්. ඒ හතර දෙනාගෙන් එකෙක් තමයි පොඩි හාමුදුරුවෝ. අනිත් එක්කෙනා රජකුමාරයා, අනිත් එක්කෙනා සර්පයා, අනිත් එක්කෙනා ගිනි පුපුර, ඊළඟට පොඩි හාමුදුරුවෝ. පොඩි කියලා හිතන්න එපා. අපේ උදවිය දැන් ලොකු පොඩි ભેදයකින් තොරව දෙයනේ කියලා හාමුදුරුවරුන්ට හොඳට සලකනවා. ඇයි දන්නවද? හැම කෙනෙක්ම දැන් මාධ්‍යවේදියෙක්නේ. හැමෝගේ මතේ ජංගම දුරකතනයක් තියෙනවා. මේ පුංචි දෙයක් වුණත් සමාජගත කරනවා මේක. භික්ෂුන් වහන්සේලාගේ වැරදි ආර්ය උපවාදයට ලක් වෙනවා. ආර්ය උපවාදයට. හොඳ කතාවක් තියෙනවා පුතේ. අමුකලෝ අමුගිනියයි මුංකලෝ මුංගිනියයි කියලා. අමු කියන්නේ ධාන්‍ය වර්ගයක්. මම වපුරන්නේ අමු නම් මට නෙලන්න වෙන්නේ අමු. මම වපුරන්නේ මුං නම් මට නෙලන්න වෙන්නේ මුං. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. නේ? ඒ නිසා තව කෙනෙක් කරගන්න දෙයක් තව කෙනෙකුට වැඩක් නැහැ, අදාළ නැහැ. මම කරගන්න දේ තමයි මට වැදගත් වෙන්නේ. එනිසා මම මේ භික්ෂු පරම්පරාවට මේ සංඝ පරම්පරාවට පුතේ දුටු ගැමුණු රජුරුවන්ගේ යුද පෙරමුණේ ඉස්සරහින් හාමුදුරුවරු වඩිනකොට මිනිස්සු බැලුවද ආන් රහතන් වහන්සේ නමක්, අන්න දුස්සීල භික්ෂුවක්, අන්න සීලවන්ත හාමුදුරු නමක්. වෙන් කළාද? වෙන් කළේ නැහැ. පොදුවේ හැමෝටම සැලකුවේ. ඇයි ඒ? මේ යන්නේ රට වෙනුවෙන් කියලා. දැන් අපි ඔබත් එක්ක ඉන්නවා. අපි ඔබත් එක්ක ඉන්නවනේ මේ සියලු කටයුතු කරගෙන, බැනුම් අහගෙන, දුක් විඳගෙන නේ අපි ඔබත් එක්ක ඉන්නවා. මේ වැඩද මේ කරන්නේ? මේ ගිහි පින්වත් පිරිසගේ වැඩ කරන්නේ. ඈ ගිහි පින්වත් පිරිසගේ වැඩ තමයි අපි මේ කරන්නේ. මොනවා කරලද? අපේ ගමන පරක්කු කරගෙන. ඒ නිසා ඔබ බාර ගන්නවා නම් මේ කටයුත්ත අද අපි හෙට වනගත වෙනවා. මොකද කියන්නේ වැඩේ මාරු කරගමුද? ඈ ඒ නිසා ගරහන්න එපා මොනම විදිහකින්වත්. භික්ෂුන් වහන්සේලාට ඒක ආර්ය උපවාදයක්. පංච ආනන්තරිය පාප කර්මෙන් පස්සේ තියෙන ඊළඟ ලොකුම පව. ඒ නිසා අපි සිල් සමාදන් වුණාට පස්සේ සිවුර කරට දාගත්තට පස්සේ සාමනීර දසශීලයේ සමාදන් වෙලා ඊළඟට අදිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයේ සමාදන් අපි හාමුදුරුවරු. කොයි හාමුදුරුවෝ තාමුදුරු? ඈ සමනානංච දස්සනං. හාමුදුරුවෝ දකින්න එක මංගල කාරණයක්, සතුටක්. මොන වෙනසක් දැනෙනවද? දුකක් විපත්තියක් කරදරයක් වෙලාවට අපේ හාමුදුරුවෝ අපි ළඟට වඩිනවා කියන්නේ කොච්චර හයියක්ද අපිට? එහෙම නේද? ඒ නිසා ඒ පාපෙට කවුරුත් කරගහන්න එපා. අවසර අපේ හාමුදුරුවනේ, මිනිස්සු විදිහට අපේ හිතවල විවිධාකාර සිතුවිලි ඇති වෙනවා. ඒක බොහොම සාමාන්‍ය කාරණාවක්. හැබැයි ඒ සිතුවිලි ක්‍රියාත්මක කරනවද, එහෙමත් නැත්නම් ඒ සිතුවිලි ක්‍රියාත්මක නොකර ඉන්නවද කියලා බොහෝ වෙලාවට තීන්දුව తీරණය වෙන්නේ අපි වටා තියෙන මේ සංස්කෘතික සීමා මායිම් අනුව. එහෙමත් නැත්නම් අපි මේ අදහන ආගම් සහ දර්ශනය අනුව. ඉතින් අපේ හාමුදුරුවනේ තුන්දොර සංවර කරගෙන අපි සිල් රැක්කත් සමහර වෙලාවට ඇත්තටම අපේ හිතේ විවිධ සිතුවිලි ඇති වෙනවා. අයහපත් සිතුවිලි, අකුසල් සිතුවිලි ඇති වෙනවා. ඒක නතර කරන්න අපිට හැකියාවක් නැහැ. අපේ හාමුදුරුවනේ ඇත්තටම එවැනි සිතුවිලි ඇති වුණොත් එහෙම අපිට සිද්ධ වෙන පාපේ කොයි වගේද? අපිට හැකියාවක් නැද්ද අපේ හාමුදුරුවනේ ඒ වගේ සිතුවිලි අපේ සිත්වලින් අයින් කළා බොහොම යහපත් සිතුවිලි එක්ක ජීවත් වෙන්න? කොහොමද ඒ වෙනුවෙන් අපි වැඩ කටයුතු කරන්න ඕන අපේ හාමුදුරුවනේ? යහපත් සිතුවිලි පමණක්ම ඔබේ හිතේ ඇති වෙනවා නම් මය පුතා රහත් වෙලා. ඒ නිසා අද අපි ඔක්කොම දැනගන්නවා මේ අපි වගේම අපේ චතුරි දියණියත් තාම රහත් වෙලා නැහැ කියලා. පුතේ තුන්දරින් තමයි අකුසල සිද්ධ වෙන්නේ. කුසලයන් සිද්ධ වෙන්නේ කොහෙන්ද? ඒ තුන්දරින්මනේ. සිත, කය, වචනේ මේ තුන්දර. අපි ඔය දානයක් පූජා කරන වෙලාවට එහෙම සජිත මහත්තයෝ
කියන්නේ ලෝභය ද්වේෂය මෝහය කියන ත්‍රි හේතුක අකුසල මූල තදංග වශයෙන් හරි යටපත් කරන්න. මොකද මේ තදංග වශයෙන් කියන්නේ? తాවකාලික වශයෙන්. తాවකාලික වශයෙන් හරි මේ සිතුවිලි මේ අලෝ ලෝභය ද්වේෂය මෝහය කියන ත්‍රි හේතුක අකුසල මූලයන් යටපත් කරන්න. දැන් අපි සිත පාලනය කරගන්න වචනය පාලනය කරගන්න කය පාලනය කරගන්න උත්සාහයක පුතේ මිනිරත වෙන්නේ ඒක හරි වටිනවා අපි කොච්චර කිව්වත් සිත පහදවා ගන්න එක කය සංවර කරගන්න එක වචනය සංවර කරගන්න එක සමහර තැන්වලදී මේ සීමා මායිම් කඩාගෙන වචන එළියට පයින්නෝ සිතුවිලි එළියට පයින්නෝ අතපයත් පයින්න වෙලාවල් තියෙනවා සීමා මායිම් කඩාගෙන නේ ඒ කියන්නේ අපි තාම පෘථග්ජනයි. ඒ නිසා ඔක ස්වභාවයක්. මේ ස්වභාවය යටපත් කරලා නැත්තටම නැති කරපු දවසට රහත් වෙනවා. ඒ නිසා අපි මොකක්ද මේ ඇති කරගන්න ඕනේ? පුරුද්දක් ඇති කරගන්න ඕනේ. මේක හරිය වැදගත්. ඒ පුරුද්ද මෙන්න මේ තරුණ කාලේ ඉඳලම ඇති කරගන්නවා නම් වැඩිහිටියෙක් වෙච්ච දවසක හිටිය වැඩි කෙනෙක් වෙන්න ඕන නැහැ. ඇයි එහෙම කියන්නේ? අවුරුදු 65 පැනලා කෙහෙල් ගෙඩිය කාලා ලෙල්ල විසි කරගන්න දන්නේ නැති අය ඉන්නෝ ඈ බුලත් පිටේ කාලා අතේ ඉතුරු වෙච්ච හුණු ටික ඔහේ කොහේ හරි පිහන උලන කෙනෙක් ඉන්නෝ බස් එකේ කුණු ගොඩ දාලා යන බස් එකෙන් එළියට දැනටත් කුණු ටික විසි කරන මහා පාර ඒ වෙනුවෙන් පාවිච්චි කරන මිනිස්සු අවුරුදු 65ක් පැනලා අපරාදිනේ ද අවුරුදු 65ක් ඈ ඒ අවුරුදු 65ට එක හදා ගන්න බැරි වුණා පුතේ සමහරුන්ගේ වචන අවුරුදු කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් දැන් අවුරුදු 55න් විශ්‍රාම යනවා. අපි තව පහක් දෙනවා 60ක් වෙන්න. තව පහක් දෙන්න යනවා. දැන් ඒකයි මම මේ 65යි කිව්වේ. ඊටත් වඩා වයසට ගිය පැත්තෝ ඉන්නවා හදා ගන්න පෙර වෙච්ච. තෝකතෝ කංකනේ කනේ ටිකින් ටික ෂණයක් ෂණයක් පාසා. හිතින් කයෙන් වචනෙන් වෙන වැරදි අඩුපාඩු අතපසු වීම අවම කරගන්න. ඒකට නෙමේ පුරුද්ද ඇති කරගන්නවා කියන්නේ. අපි හිතාගෙන ඉන්නවා නිවන කියන හිනිමග අපිට පේන්න තියෙනවා. හිනිමගේ ඉහළම හිනිපෙත්ත තමයි නිවන කියන්නේ. අපි එතෙන්ට යන්න කිසිම උවමනාවක් නැහැ. මොකද හිනිමග පාමුලට යන්න සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ. එහෙම එකක් නැහැ. නිවන පේන්න තියෙන නිසා මොකද කරන්නේ? කවද හරි ඔය කෙලස් ගුලිය මල්ලකට දාලා කටකට ගහලා බිමින් තියනවා කියලා හිතාගෙන එතකන් ඒකෙම ඉන්නවා වෙන්නේ නැහැ පුතේ මොකද කරන්න ඕනේ පුරුද්දක් ඇති කරගන්න හැම වෙලම අනිත් එක තමයි පුතේ හොඳම දේ කෙලස් සිතුවිලි ඇති වෙනකොට ඒ සිතුවිලි යටපත් කරන්න ඕකට තමයි කුසලයේ කියන්නේ කුච්චිතේ පාපකේ අකුසලයේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති ඉති කුසල යම්කිසි අකුසල චේතනාවක් හිතෙනකොට එය හොලවල ලෙලවල ගලවල විසිකරන එකයි කුසලය හැම වෙලාවෙම මෙන්න මේ කෞශල්‍ය මෙන්න මේ හැකියාව මෙන්න මේ කුසලයට යොමු වෙන්න ඒකයි එකම විසඳුම එහෙම අපේ හැම අවසරය අපේ හැමදෙරෙණි ඔබ වහන්සේ ඉතාමත් කරුණාවෙන් අපේ සෙත් වල පැන නගින මේ ගැටළු වලට විසඳුම් පහදා දෙන ඔබ වහන්සේට බොහෝම පින්නේ වෙනුවෙන් අපි තවත් අපේ ගැටළු ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට සූදානම්ෙන් සිටිනවා අපි කෙටි විරාමයකින් පසුව නැවතත් හමු වෙමු මේ මැදින් පොහොන් පොය දවසේදී අපි ඇවිත් ඉන්නේ කූරගල රජමහා විහාර පරිශ්‍රයට. ඉතින් මේ පරිශ්‍රය පිළිබඳව කතා බහ කරනකොට ඈත අතීතයේදී නම් මහරහතුන් වැඩ සිටි පුණ්‍ය භූමියක් විදිහට මේ ඓතිහාසික භූමිය හඳුන්වා දෙන්න පුළුවන්. කාලයක් තිස්සේ වල් බිහි වෙලා තිබුණත් මේ පුණ්‍ය භූමිය වර්තමානයේ වන විට නම් යලි පිබිදෙන පුණ්‍ය භූමියක් බවට පත් වෙලා තියෙනවා. ඒ අපි හැමෝම දන්න අපි බොහොම හොඳින් දන්න අපේ ගෞරවයට පාත්‍රය වෙලා තියෙන වතුර කුඹුරේ අම්මරතන හාමුදුරුවෝ එහෙමත් නැත්නම් නෙල්ලිගල අපේ ස්වාමින් වහන්සේගේ අනුශාසනයෙන් මග පෙන්වීමෙන් තමයි මේ කූරගල පුදබිම යලි පිබිදෙන පුදබිමක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසාම අපි ඔබට ආරාධනා කරනවා සදහසිතින් පැමිණෙන්න පින් සිතින් පැමිණෙන්න මේ පුණ්‍ය භූමිය වැඳ පුදා ගන්න. මොකද අනාගතයේදී නුදුරේදීම මේ පුණ්‍ය භූමිය අපේ ශ්‍රී ලාංකීය උරුමය මුළු ලෝකයටම විදහාපාන බොහොම සුවිශේෂී සංදිස්ථානයක් බවට පත් වේවි. ඒ නිසාම අද දවසේදීත් අපේ මේ වැඩසටහන් මාලාව
විශේෂයෙන්ම අමාදහර වැඩසටහන් මාලාව අපි සෝදානම් මේ පුණ්‍ය භූමියේ සිට දවස පුරාම ඔබ වෙත රැගෙන එන. ඒ නිසාම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරමින් අපි සෝදානම් වෙන්නේ තරුණ සිතර බොදුසිසිල වැඩසටහනින් තවත් දහම් කරුණු කාරණා අපේ ස්වාමින් වහන්සේගෙන් විමසන්න. සජිත් ඕජාතරේ මම හිතන්නේ මුළු රටක් දන්නේ නෙල්ලිගල හාමුදුරුවෝ කිව්වා අපේ චන්ද්‍ර ධම්මරතන හිමියන් පිළිබඳව කතා බහ කරද්දී ඔබ සඳහන් කළ විදිහටම මේ අඳුරු වන්නට ගිය පුදබිමක් තමයි මේ විදිහට ආලෝකමත් වෙලා යලිත් පිබිදෙන්නේ. යලිත් පිබිදෙද්දී අපේ හදවත්වල තියෙන අපේ හිතවල තියෙන මේ ධර්මකාරණා අදට ගැළපෙන විදිහට අලුත් කර ගැනීම හරි වටිනවා. මේ කතා බහ ආරම්භ කරද්දී මම පළමු පැනේ විදිහට අපේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ තමයි යොමු කළේ දානය පිළිබඳව කාරණාව. මේක කොහොමද අපි හිත පහදවා ගන්න කියලා. අපේ හඳුනේ මේ අලුත් පුදබිමක් අලුත් වෙන තැනක් මේ දේවල් අපිට මේ දැනුවට කුරගල පුදබිමින් අපි කවුරුත් දන්න කියන තැනක්. මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ අපේ රටේ තියෙනවා පුදබිම් තියෙනවා විහාර තියෙනවා එතකොට ආශ්‍රම තියෙනවා අසපු තියෙනවා එතකොට යෝග ආශ්‍රම මේදී එක එක නම් දාගෙන නම් දාගෙන මේ නමින් හඳුන්වන ස්ථාන බොහෝමයක් තිබෙනවා. දැන් පුරුත්තක් වෙලා තියෙනවා මේ ඔබ වහන්සේ අවසරයි අපිට පැහැදිලි කරලා දුන්නා කොහොමද දානයක් පූජා කරන්න ඕනේ දානයක් දෙන්න ඕනේ කියලා. ඒ දානේ දෙන විදිය හරි වෙනස්. පන්සලට එක විදියකට, පුදබිමකට එක විදියකට, ආශ්‍රමයකට එක විදියකට, අසපුවකට එක විදියකට. මේ විදියට අපි මේ නමත් එක්ක තැන් වෙනස් කරගෙන හරි අමුතු විදිය ක්‍රමවේදයක් හදාගෙන තියෙනවා. අවසරයි අපි කොතන හරි වරදවාගෙන පටලවාගෙන ඉන්නවා නම් ඒ කාරණේ පැහැදිලි කරලා දෙන්න. මේ විදියෙ මේ නම් දාලා වෙනස් කරගෙන තියෙන තැන් වලට අපි දාන පූජා කරද්දී ලැබෙන ආනිසංස ක්‍රමවේද මේ මොකක් හෝ වෙනසක් තියෙනවද අපි හඳුරන්නේ? अहम प्रश्न अहनकोट मत मतकना बहु काले कट कलिंग उपासक मकने का प्रश्न गुहन दिल वेडसटन कदि मई अहुवे मे उपासक मट यमुकर प्रश्न तमय अपे हामदुरने अपे गमे पंसले हामदुरु होंदने उन्हांसी दुस्सीलाय अभी एहिंद मे आरण्य सेनासने कट दाने गिल पूजा कला අපිට එයින් ලැබෙන ආනිසංස මොනවද කියලා උන්ද හිතුව මම අත දිග ඇරලා ආනිසංස කියයි කියලා මට මතක් වුණේ දැන් මං ප්‍රති ප්‍රශ්නයක් ඇහුව උපාසක අම්මා ආරණ්‍ය සේනාසනේට දානේ අරගෙන ගිහිල්ලා සාංගික කරලාද පූජා කළේ ඔව් සංඝසතු දානයක් පූජා කළේ ආරණ්‍ය සේනාසනේට ගමේ පන්සලේ හාමුදුරුවෝ දැන් ඉතින් ওই දානෙට අහු වෙනවා දැන් ඉතින් හිත හදා ගන්න කිව්වා වෙන කරන්න දෙයක් නැහෙනි සාංගික කරලා පූජා කරපුවාම දානිය එයා අතීතේ වැඩ හිටපු සීල වික්ෂුන් වහන්සේලා වර්තමානයේ වැඩ ඉන්න වික්ෂුන් වහන්සේලා අනාගතේ පහළ වෙන කියන සීලම වික්ෂුන් වහන්සේලාටයි. ඒ වගේම බුදුබණේ තියෙනවා අභිධර්ම කාණ්ඩේ වංචක ධර්ම චිත්තෝපක්ලේශ ධර්ම කියලා කොටසයක්. එහි සඳහන් වෙනවා විචෙල්‍ය දානත මට මතකයි විදිහට ඒ කියන්නේ මේ තෝරා බේරාගෙන දන් දීම වංචක ධර්ම කියන්නේ පුතේ චිත්තෝපක්ලේශ ධර්ම කියන්නේ අපි හිතන් ඉන්නෝ අපි කරන්නේ ඊටාත්ම හොඳ දෙයක් කියලා හැබැයි වෙලා තියෙන්නේ අන්තිම නරක දෙයක් අර පින්කම් කියලා හිතා ගන්නවා ඒ උනාට කරලා තියෙන්නේ ගොංකම් ඔය දෙක හරි අමාරුයි තෝරගන්න හුදී ජනතාවට හුදී ජනතාව කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට පුතේ මම මේ මෑතක ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුල් මුඩේ එතනින් එහාට තැන කියන්නේ ඈත ඝන වනාන්තරයක ආරණ්‍ය සේනාසනයකට අපිත් ගියේ වතුර ෆිල්ටර් එකක් හයි කරලා දෙන්න වතුර පෙරණයක් ඒ ආරණ්‍ය සේනාසනයේ ඉඳලා පළවෙනි ගමට කිලෝමීටර් 25ක් තියෙනවා කැලේ ඇතුළේ ඉඳලා ඒ ගමේ ඉන්නේ අපේ මුස්ලිම් පින්වතුන් හැබැයි පුතේ මේ කැලේ ඇතුළට ගියපුවාම මේ ආරණ්‍ය සේනාසනේ ලස්සන විශ්‍රාමශාලා දෙකක් තියෙනවා අපි කියමුකෝ ලස්සන කියලා ඒ කියන්නේ සැප පහසුකම් සහිත ඊළඟට දානේ සකස් කරන්න ලොකු ගිනිහල් ගයක් කුස්සියක් තියෙනවා ඊළඟට සියලු පහසුකම් වලින් අනුන දානශාලාවක් තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට වැඩ ඉන්න
සියලුම පහසුකම් වලින් අනුන පුංචි පුංචි කුටි ඉතින් දැන් මේවත් ඔක්කොම නරඹන ගමන් අර ආරණ්‍ය සේනාසනේ බාරකාර ස්වාමීන් වහන්සේ මාත් එක්ක ගොඩාක් හිතවත් වෙලා උන්වහන්සේ මට මෙහෙම කතාවක් කිව්වා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා අඟුලිමාල පිරිත ඉඳලා අනිච්ඡාවත සංඛාරා කියන ගාතාව කියනකම් මිනිස්සුත් එක්ක ඉන්නවා ජනතාවත් එක්ක ඉන්නවා අඟුලිමාල පිරිතේ ඉඳලා අනිච්ඡාවත සංඛාරා කියන ගාතාව කියනකම් ඔය අතරට අපි කොච්චර බණ කියනවද පිරිත් කියනවද මොන්න තරම් සෙත් පිරිත් කියනවද දානමාන වලට පාංශකූල වලට අපි කොච්චර සහභාගී වෙනවද බෝධි පූජා කොච්චර ඔබ වෙනුවෙන් තියනවද හැබැයි ඔබ වහන්සේලාගේ ගමේ පන්සලක් හදාගන්න ගියොත් කොච්චර කාලයක් යනවද ඒ වුණාට අපිට මේ සියලු සැප පහසුකම් මේ අවුරුද්දක්මාරක් ඇතුළත ලැබිලා තියෙනවා අපි මොකද්ද දන්නවද අපේ හාමුදුරුවනේ මිනිස්සුත් එක්ක එකතු වෙලා කරන්නේ මම ගරහනව නෙමෙයි ඔබ ඒ තැන් වලට යන්න ඕනේ ඔබ නිසා තමයි උන්වහන්සේලා පෝෂණය වෙන්නේ ඒ තැන් නඩත්තු වෙන්නේ ඔබ නිසා යන්න ගිහිල්ලා හොඳ දේ අරගෙන එන්න අපි කියන්නේ එහෙමයි උන්වහන්සේ මට කියනවා ඔබ වහන්සේලාගේ ගමේ පන්සලක් හදාගන්න ඔබ වහන්සේලාට කොච්චර කල් යයිද හැබැයි අඟුලිමාල පිරිතේ ඉඳලා අනිච්ඡාවත සංඛාරා කියන ගාතාව කියනකම් ඔබ වහන්සේලා ජනතාවත් එක්ක ඉන්නවා අපි කරන්නේ එකම එක වැඩයි මිනිස්සු සම්බන්ධ කරගෙන මොකද්ද 12ට කලින් වළඳනවා එච්චරයි ඊට පස්සේ ඔබ යනවද බවුන් වඩනවද බලන්න ඔබ යනවද මාර්ගඵල ලබා ගත්තද බලන්න ඔබ යනවද සතර සංවර සීලේ බ්‍රහ්මචර්යාවේ යෙදෙනවද බලන්න මොකුත් නැහැ හැබැයි ගිහිල්ලා බලපුවාම මේ තැන්වල හැම දෙෙම තියෙනවා මේ ගමේ අහිංසක ආමඳුරන්ගේ පන්සල්ගේ හැම තැනකදීම අපිත් එක්ක ඉන්න උන්වහන්සේනේ ඒ නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ සිත පහදවා ගන්න මේ දානේ පූජා කරන්නේ මහා සංඝරත්නෙට එතකොට කොහෙ ගිහිල්ලා පූජා කළත් මහත්යෝ දානේ දානෙමයි ඒ වගේම තමයි දානේ පූජා කරනකොට විතරක් සැරියුත් මොගලන් ආනන්ද නන්ද රාහුල පරම්පරාව මතක් කරන්න එපා රවණකොට බයිනකොට ගොරෝනකොටත් පොඩ්ඩක් මතක් කරන්න මම මේ රැව්වේ බැන්නේ ගෙරෙව්වේ සැරියුත් මොගලන් ආනන්ද නන්ද රාහුල පරපුරටමයි කියලා දානෙන් ලැබෙන ආනිසංස වගේම තමයි අනිපැත්තෙන් ලැබෙන විපාකෙත් එක හොඳින් මතක තියාගෙන වැඩ කටයුතු ටික සිද්ධ කරන්න කොහෙ ගියත් දානේ දානෙමයි දෙන මනුස්සයා තේ තමයි ඒකේ වටිනාකම රැඳී පවතින්නේ අවසරයි අපේ හැමදෙන්න අවසරයි අපේ හැමදෙන්න සාමාන්‍ය ගිහි ජනතාව විදිහට අපේ හැමදෙන්නේ අපිට බොහෝ වෙලාවට කරදරවලට කම්කටොළු වලට බාධක වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා එවැනි අවස්ථාවල අපේ සිත පීඩාවට ලක් වෙනවා ඒ වගේම අපි මහත් පීඩනයකට ලක් වෙනවා මේ නිසා අපි විශ්වාස කරනවා සමහර අවස්ථාවලදී අපිට මොකක් හරි අපලෝපද්‍රවයක් තියෙනවා ඒ නිසා තමයි අපිට මෙවැනි කරදරවලට බාධක වලට දිගින් දිගටම මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කියලා මේ නිසා බෞද්ධයින් පුරුදු වෙලා සිටිනවා විශ්වාස කරනවා බෝධි පූජා පැවැත්වීම තුළින් මේ අපලෝපද්‍රව දුරු කර ගැනීමට හැකියාවක් පවතනවා කියලා. අපේ හාමුදුරුවන්ගෙන් දැනගන්නට කැමැති බෝධි පූජා පැවැත්වීම තුළින් අපල උපද්‍රව දුරු කරගන්නේ කොහොමද සහ එහි පවතින සත්‍යතාවය පිළිබඳව. පුතේ බුදුදහමත් ජ්‍යොතිෂයත් අපි සම්බන්ධ කරලා බැලුවොත් එහෙම මම ওই දෙකම පිළිබඳව හසල දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේට තපල කාලයක් තිබුණනේ. නින්දා පහස වින්දා ඊළඟට වස්තු මාසයක් යව කියන ආහාර මේ අශ්වයන්ට දෙන ධාන්‍ය වර්ග වළඳන්න සිද්ධ වුණා. ඒ වගේම හිසේ කැක්කුමක් කොන්ද කැක්කුමක් කකුල් වල ආබාධයක් ලෝහිත පක්ඛන්දිකා කියන දරුණු රෝගයට ඒ වගේම අර සුන්දරි පරිබ්‍රාජිකා වගේ මරණයත් එක්ක ආපු නින්දා පහස මේවා දැන් ජ්‍යොතිෂය තුල අපල කාලයක් කියලා සඳහන් කරන්නේ දහමට අනුව ගන්න පුළුවන් පෙර කරන ලද අකුසල කර්මයන්ගේ විපාක විඳින කාලයක් කියලා.
දැන් මෙවැනි කාලෙක අපි ගත කරන්න ඕනේ කොහොමද වෙනදට වඩා ධාර්මිකව හැමදාම ගත කරන්න ඕනේ ධාර්මිකව හැබැයි මේ වගේ අපල කාලයක් වෙනකොට අපි වෙනදට වඩා ධාර්මිකව ගත කරන්න ඕනේ අර ඔතන තියෙනවනේ උපදි සම්පත් උපදි විපත් ගති සම්පත් ගති විපත් කියලා මේ කර්මයේ ඵල විපාක දෙනකොට ඒ උපදි වලින් අපිට පුළුවනි යම් යම් කර්ම වෙනස් කරගන්න ඒ කියන්නේ ආනන්තරීය පාප කර්ම නෙමෙයිනේ ගරුක කර්ම නෙමෙයිනේ උත්සාහය උනන්දුව කැපකිරීම මත අපිට වෙනස් කරන්න පුළුවන් කර්ම තියෙනවා මිහිඳු හාමුදුරුව බෝධින් වහන්සේ අපිට වැඩම්මල දුන්නේ පුතේ මිහිඳු හාමුදුරුව වඩිනකොට ලංකාවේ ආගමක් තිබුණේ නැත්තේ නෑ තිබුණා ජෛන ධර්මයේ තිබුණා හින්දු ධර්මයේ තිබුණා ඒ වගේම බුදු දහමක් තිබුණා බුදු හාමුදුරුව ඊට කලින්නේ වැඩි නේද මිහිඳු හාමුදුරුව වඩින්න කලින් ඔය ඔක්කොගේම සංකලනයක් තිබුණා අපේ මෙතන තිබුණා ගස්ගල් වන්දනා කිරීමක් මිනිස්සු ගස්ගල් වඳින්නේ ඇයි පර්වත වඳින්නේ ඇයි හිතට ඇති වෙන බය හින්දා එතකොට මේ බීතිය තුරන් කරගන්න මිනිස්සු දකින දකින ගස් වලට වඳිනකොට මිහිඳු හාමුදුරුව මොකද්ද කරේ මිහිඳු හාමුදුරුව ජයශ්‍රීමා බෝහාමුදුරුව වඩම්මලා මේ හැම ගහකටම වඳින්න ඕනේ බෝධියට වඳිමු. ඇයි අපි බෝධියට වඳින්නේ? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වේ ලබා ගන්න අවස්ථාවේ වැස්සෙන් පින්නෙන් අවෙන් ආරක්ෂා කළා. උන්වහන්සේ බෝධින් වහන්සේට පිට දුන්නා. බෝධින් වහන්සේ පාරිභෝගික චෛත්‍යයක් වුණා. ඒ නිසා බෝධියට වඳිමු. බුදුහාමුදුරුව වෙනුවට බෝධිය වඩම්මලා දුන්නට පස්සේ පුතේ අපි හරි දක්ෂයි ඕන දෙයක් අපේ කෑල්ලක් හයි කරලා අපේ කරගන්න. පුට් සයිකලයට ලගේජ් එක හයි කරේ අපි. මහ ටැට්ටරේට මඩවීල් හයි කරේ අපි. එතකොට ඔය බස් ටිකට් වල මේ ටිකට් කඩන මැෂින් එකට කොණ්ඩ කට්ටෙන් හැට්ට කට්ටෙන් වංචා කළේ අපි. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවා අපි. කවුරු හරි හැදුවට පස්සේ අපේ කෑල්ලක් හයි කරගන්න ගතියක් අපේ තියෙනවා. බෝධි පූජාවටත් අපි මොකද කළේ? අපේ එකක් හයි කරා. එකල එක අපේ කරගත්තා. අපි මොකද්ද හයි කළේ? අපල දුරු වේවා. ලෙඩ හොඳ වේවා දීර්ඝායුෂ ලැබ හරි අහිංසකයි නේද මේ ප්‍රාර්ථනා ටික බෝධියක් වටේ පැංකලයක් අරගෙන මල් වට්ටියක් අරගෙන හඳුන් කූරප්පත්තු කරගෙන මේක වටේ කරකිනකොට ප්‍රඥාවන්තයා දකින්න පුළුවන් මේ මොකද්ද කරන්න කියලා හැබැයි පුතේ එතන තියෙනවා අපේ එකම ඒ වගේම අපි ඒ කරන්නේ හොඳ දෙයක් ගහකට වතුර ටිකක් වක් කරනවා නිකන් නෙමෙයි බෝධින් වහන්සේට පැන්වක් කරනවා හොඳ නැද්ද මේ වැඩි බෝධින් වහන්සේට මල් පූජා කරනවා බෝධින් වහන්සේට අපි සුවඳ දුම් පූජා කරන මේ පුද පූජාවන් පවත්වනවා බෝධියක් වටා නිකන් ඉන්නේ නැහැ පුතේ අපේ අතපය මහන්සි වෙනවා පොඩ්ඩක් අතුපතු ගානවා අර මල් ආසන පිය දානවා පුංචි ක්‍රියාකාරකමක් ඒක ඇඟට ගොඩාක් හොඳයි ඊළඟට පිළිවෙලකට අපි බෝධි පූජාවට සූදානම් වෙනවා එතකොට ස්ටෙප් බයි ස්ටෙප් කියලා කියන්නේ පියවරෙන් පියවර අපේ හිත තැම්පත් වෙනවා සමාධිගත වෙනවා සමාධිගත වෙච්ච සිත තවත් ශක්තිමත් වෙනවා බෝධියක් වටා අපි අනාදිමත් කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කළේ මොනවද මං ඔන්න ඔය කියපුවා පස්සේ ඒක අපි ඊටාම ඒක අපි ඇත්තටම ඒක පිළිලයක් බවට පත් කරගත්තා ඒ කියන්නේ අදාළ නැති දේවල් අපි එකතු කරා නඩුව දිනන්න විභාගේ පාස් වෙන්න හැර ගියපු අය ගෙන්නන්න කඩේ දියුණු වෙන්න බෝධි පූජාව තිබ්බා මේ ඒක එතන බෝධි පූජාවක් නෑ පුතේ එතන තියෙන්නේ තනි ආඥාවක් ඒක බෑ බෝධිය වටේ අර සියලු කටයුතු කාරණා සිද්ධ කරනකොට බෝහාමුදුරන්ගේ විශේෂත්වයේ සේත කන්ද සුදු පාට කඳක් තියෙන පිටක් මේ මතු පිටක් තියෙන ගසක විශේෂත්වයේ අවට පරිසරයේ තියෙන දේවල් උරා ගන්නවා අපේ හැම දෙයක්ම උරා ගත්තා ඇහුවා කියන්නේ ඒකනේ අපේ දුක ඇහුවා කියන්නේ ඊට පස්සේ බෝධින් වහන්සේගේ පත්‍ර වලින් අර කේතු ආකාර පත්‍ර වලින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් වායු ගෝලයට මුදාහරිනවා බෝධියක් යට හොඳට හුස්ම ගන්න පුළුවන් උඩු හිත යටි හිත සැහැල්ලු වෙනවා හිත සැහැල්ලු වෙනවා සැහැල්ලු සිතකින් පිරිසිදු සිතකින් කරන ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා එනිසා පුතේ අපල උපද්‍රව තියෙන කාලෙට බෝධි පූජා දේව පූජා ඒ වගේම දාන ධර්මාදී කටයුතු
දන්සිල් භාවනා ওই විදිහට අපිට ගත්ත හැකි මේ තියෙන පින්කම් ටික පුළුවන් තරම් ඒවා කරගෙන ඉන්න අපල කාලෙට විතරක් නෙමෙයි අනික් කාලෙටත් ඒ විදිහට යහපත් ජීවත් වෙන එක මෙලොවටත් හොඳයි පරලොවටත් හොඳයි අපි කාටත් හොඳයි හරි පුතේ අවසරයි අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ සමාජයේ ඉන්න හැම පුද්ගලයම එක වගේ නෑනේ විවිධයි විෂමයි විවිධාකාරයි ගතිගුණ තියෙන පුද්ගලයන් ඉන්නවා අපි දැකලා තියෙනවා සමහර පුද්ගලයන් කියනවා මට අනිත් අයගේ කැමැත්තෙන් අකමැත්තෙන් වැඩක් නෑ මම බොහොම සාදීන පුද්ගලෙක් මං ජීවත් වෙන්නේ මට ඕන විදිහට කියලා හැබැයි අපේ හාමුදුරුවනේ මිනිසා කියන්නේ මිනිසා කියන්නේ සමාජ සත්වෙක් අනිත් අයත් එක්ක එකමුතුකමින් එහෙම ජීවත් වෙන කෙනෙක් විශේෂයෙන්ම සමාජ සම්මුතියින් එක්ක තමයි මිනිස්සු විදිහට අපි ජීවත් වෙන්නේ එතකොට අපේ හාමුදුරුවනේ මේ රටක සංස්කෘතික සමාජයක ජීවත් වෙන පුද්ගලයන් විදිහට අර විදිහට හිතන විශේෂයෙන්ම මම ස්වාධීන පුද්ගලෙක් මට අනිත් අයගේ කැමැත්ත අකමැත්තෙන් වැඩක් නැහැ මෙවැනි කරුණු කාරණා සිතේ තියාගෙන ඉන්න පුද්ගලයින්ට ඔබ වහන්සේ දෙන උපදේශය මොකක්ද මොකද සමාජයක අනිත් අයත් එක්ක ජීවත් වෙනකොට අපිට වගකීම් රාශියක් තියෙනවා ඊට කරන්නට ඒ නිසා මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් විමසලා දැන කියා ගන්න කැමතියි පුතේ මිනිසා කියන්නේ සාමූහික සත්වෙක් මනුස්සයට තනියෙන් ජීවත් වෙන්න බෑ ඒ වගේම මේ කියන මිනිසා කියන සත්‍යය පාලනය කරන්න ක්‍රමවේදයන් තුනක් තියෙනවා පළවෙනි එක තමයි නීතියෙන් පාලනය කරනවා දෙවෙනි එක තමයි ධර්මයෙන් පාලනය කරනවා තුන්වෙනි එක තමයි සමාජ සම්මතයෙන් පාලනය කරනවා නීති පොතේ නැති දේවල් බණ පොතේ තියෙනවා බණ පොතේ නැති දේවල් නීති පොතේ තියෙනවා බනපොතේ නීතිපොතේ දෙකේම නැති දේවල් සමාජ සම්මතය කියන හිතේ තියෙනවා ඒ නිසා අපිට මේ සම්මතය බිඳින්න බෑ බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාට අනුදැනවා දාලා කොහේ හරි රටකට වැඩපුවාම ඒ රටේ පවතින නීතියට අනුගත වෙන්න ඒක තමයි අදත් භික්ෂුන් වහන්සේලා උසාවියේ ගියොත් නඩුකාරයා එනකොට නැගිටිනවා ඒක මේක භික්ෂුවකට කියලා විශේෂත්වයක් නෑ ඒ බුදුහාමුදුරන්ගේ නීතිය රටක නීතියට අනුගත වෙන්න. එතකොට අපි දැන් මට කාගෙන්වත් වැඩක් නැහැ මම ස්වාධීනයි කියලා ජීවත් වෙන පුද්ගලයාට නීතියටත් ධර්මයටත් සමාජ සම්මතයටත් යටත් ජීවත් වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව මම ස්වාධීනයි මම මට ඕන හැටියට ජීවත් වෙනවා කියලා වීදුරු ගෙවල් ඇතුළ ඉන්න බෑනේ. පුළුවන්. නමුත් ඒක ගැළපෙන්නේ නැහැනේ. ඒ වගේම අපි වීදුරු ගෙවල් කී වීදුරුවකින් හරි ආවරණයක් ඒ පුද්ගලයන්ට දැලා අපි වීදුරුවත් අයින් කරමුකෝ අපි කිමු නිර්වතින් ඉන්න පුළුවන්ද මට කාගෙන්වත් වැඩක් නැහැ කියලා එහෙමනම් එයා උන්මත්තකෙක් වෙන්න ඕනේ ඒ නිසා මේ ලෝකේ සාමූහික පැවැත්මට දැන් අපි ලෝකේ ඉස්සල්ලාම මානව ප්‍රජාව වඳ වුණානේ ඉස්සල්ලාම මේ ලෝකෙට පහළ වෙච්ච මානව කණ්ඩායම වඳ වුණා ඇයි sannivedana දුර්වලතා නිසා සංවර්ධිත භාෂාවක් තිබුණේ අදහස් උදාසව මාරු කරගන්න. දැන් අපිට භාෂා 3-4ක් දැනගෙනත් අපි ළඟ ඉන්නකොට අදහස් උදාසව මාරු කරගන්නේ නැහැ. ඇයි? ෆෝන් එකක් තියෙන එක ඔබව ඉන්නවා. මේ එහා පැත්තේ තව කෙනෙක් හිටගෙන ඉන්න නැත්නම් වාඩිලා ඉන්නවා. එයත් එක්ක කතා කරන්නේ. අඩුම තරමින් කාලගුණය ගැනවත් නේද පුතේ? එහෙමනේ පටන් ගන්නෙ. ඇස්ස වගේ නේද? පායනවා නේද? අන්තිමේට ඉතින් උපන් දිනෙන් ලග්නෙන් ඉවර වෙනවා. ඒක වෙනම දෙයක්. ළඟ ඉන්න කෙනත් එක්ක කතා කරන්නේ නැහනේ. සංනිවේදන දුර්වලතා නිසා ලෝකේ පළවෙනි මානවයා වඳ වෙලා ගියා වගේ මෙච්චර සංනිවේදනය දෙන්න පුළුවන් උපකරණ තියාගෙන මේ මානවයෝ ටික ඉස්සල්ලාම වඳ වෙලා යනවා දැන්. ඒ නිසා මොකක්ද වෙන්නේ? සාමූහික වෙන්න. සාමූහික වෙලා අනුගත වෙන්න. අනුගත වෙන්න එපා අපි. ඊළඟට තමන්ගේ යුතුයකන් ටික වගකීම් ටික හරියට කරන්න. එක හුඟක් දෙනෙක් වටහා ගත්ත දෙයක් නෙමෙයි හැම කෙනෙක්ම අද වෙනකොට මොකක්ද දන්නවද කියන්නේ රටින් තමන්ට කරපු දේ මොකද්ද කියලා අහනවා මම රටට කරපු දේ මොකද්ද කියලා කවුරුවත් කියන්නේ පුතේ මම දැක්කා මේ ළඟදි කෙනෙක් වීඩියෝ කැමරාවක් ඔන් කරගෙන මේ රටේ පාලකයන්ට මම මේ කාටවත් ආවඩනෝ නෙමෙයි බැන බැන ಜಾති ආමතනවා මේ බලන්න මේ ඉලෙක්ට්‍රික් බඩු එකක්වත් මේ පිටකොටුවේ නැහැ මේ මයිකේ කියලා මේ පෙරේද දවසක මම
අර අකුරු කියවන ළමයෙකුට තෑග්ගක් දෙන්න කියලා හිතන් ගත්තර සිංහල හෝඩිය ප්ලාස්ටික් අකුරු කෑලි ටික පුතේ මේඩ් ඉන් චයිනා සිංහල හෝඩිය ප්ලාස්ටික් අකුරු කෑලි ටික මේඩ් ඉන් චයිනා මඤ්ඤොක් කබඩ මේඩ් ඉන් චයිනා ඉතින් අපි කොහොමද මේ යමක් බලාපොරොත්තු වෙන්නේ මම යමක් කරන්න නැතුව චීනා කිව්වේ පොතක් ලියනු පුතෙක් හදනු පැලයක් හිටවනු නේ පොතක් ලියනු කියපුවාම හැමෝටම නවකතා බණ කතා ලියන්න බෑ හැබැයි මේ පහවුණු කාලේ පිළිබඳව day to day update එකක් හැමදාම කෙටි සටහනක් දැම්මනම් ඒක අද වෙනකොට හරි වටිනවා පුතෙක් දුවෙක් වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ තිස්තුන් කෝටියක් දෙවියෝ එක පාර චීනෙට බැස්සොත් එක චීනට සෙට් වෙන්නේ දෙවියෝ පහයි අද මුළු ලෝකෙම අල්ලලා මොකෙන්ද ජනගහනේ පැලයක් හිටවනු අවුරුදු 10 පැනපු දරුවෙකුට කියන්න බැරි නම් මේ මම හිටවපු පැලේ කියලා තේරෙන සිංහලෙන් කියනෝ නම් left එහෙම කිව්වොත් නේ දැන් තේරෙන්නේ නේද දරුවා left fail අසමත් අනුන්ගේ වත්තක හරි කමන්නේ මේ කූර ගල හරි කමක් නැහැ හිටවල යන්න පැලයක් හුස්ම ටික කොච්චර වටිනවද ඔන්න ඔය කාරණා තුනෙන් මුළු ලෝකෙම අල්ලනවා අන්න එතෙන්ට සාමූහික වෙන්න අපි හුදෙකලාව තම තමන් හොයාගෙන කාලම් මගේ ගෙදර දොර වහගෙන මං බට්ටික කාලා ඒක හරියන්නේ කවදාවත් අපි දෙන්න ඕන නෙමේ මේ මේ ඓතිහාසික තැන් යලි පුබු දන්න ඕනේ නේ අපි ඔය යටපත් කළේ ඒකයි අහස සිඹින චෛත්‍ය වැව් මහා සාගර පරදන වැව් ඈ පෙරදිග තේරවාදී බලකොටුව මොකද්ද සුද්ධ කිව්වේ වොන්ඩර්ෆුල් බෙගර්ස් කිව්වා ලිව පොතක් ගිහිල්ලා අනේ හැම රටකම හිඟන්නන්ට කණ්ඩ දීලා බයිනවා මේ රටේ ඉන්නව මහා අමුතු හිඟන්න ජාතියක් කණ්ඩ දීලා වඳිනවා අන්නේ කහ ලෝගු පොරව ගත්ත හිඟන්නොත් එක තමයි හිඟන්නු බොරු කියන්න ඕනේ චින්න බින්න පට දරන්තෝ බික්කු ඉරුණු දිරුණු වැලහෙරි දලන්නේ භික්ෂුව බික්ඛතිති භික්ෂු හිඟාගෙන වළඳන්නේ භික්ෂුව හැබැයි මේ රටට අත තියන්න බෑ කවදාවත් මෙන්න මේ කහ ලෝගු කාරයෝ ටික ඉන්නකම් වෙන් වෙන්න එපා එකතු වෙන්න ඔක්කොමලා සාමූහික වෙන්න තම තමන් එක එක ගොඩ යන්න හදන්න එපා කවදාවත් නීතියට ධර්මයට සම්මතයට අවනත වෙලා ඒක රාශි වුණොත් මේවා බොහෝම සුළු දේවල් නැත්ෙත් ඕක හොඳයි අපි එකමුතු වෙමුක කොහොම හරි හරි පුතේ එහෙම අපේ හැමදෙරෝනේ අවසරයි අපේ හැමදෙරෝනේ මොන දේ කළත් මොන දේ වුණත් අපට මේ ජාතියට පෙර ගමන් කියමින් අනුශාසකත්වය දෙන්නේ අපේ මහා සංඝරත්නය අවසරයි අපේ හැමදෙරෝනේ ඒ විදිහටම මේ ජාතියට යලි පිබිදෙන පුරවරයක් ආගමික පුදබිමක් අපිට කෝරගලින් හදලා දෙනවා පරම්පරා ගණනාවකට අනාගතයේ අදින් වසර දහස් ගානකට පසුත් මේ පුදබිම ගැන කතා කරાવી අපේ නෙල්ලිගල හාමුදුරු නිසා අපේ ධම්මරතන හාමුදුරු නිසා උන්වහන්සේගේ මහත් කැපවීමත් එක්කයි මේ පුදබිම යලිත් වතාවක් අපිට මේ විදියට වන්දනාමාන කරන්නට වැඳ පුදා ගන්න දැක කියා ගන්නට අවස්ථාව උදා වුණේ අපේ හැමෝටම මං ඊළඟ පැනේට එන්නම් පරම්පරා ගණන් ගෙවි යනවා කාලය ගෙවි යනවා කාලෙන් කාලෙට මේ මියගිය පුත්කලයන් තැම්පත් කිරීම අපි භූම දානය කිරීම සාමාන්‍ය කටවහර තිනවා වලලනවා කියලා මේක එක එක විදියට කරනවා ආදාහනය කරනවා පුච්චනවා කියලා කියනවා එක එක විදියට කරනවා හැබැයි මේ කොහොම වුණත් කෙනෙක් නැති වුණාට පස්සේ ලස්සන ස්ටැචියු හදනවා ඒ තැන් හදනවා මේ මොන දේ වුණත් අපේ ජනතාව අතර යම් මතයක් තිනවා අපේ ආන්දුනේ මිය ගියාට පස්සේ අපිට ආදරය කරපු කට්ටිය අපේ හිතවතුන් මේ අපිත් එක්ක ඉන්නවා කියලා. ඒගොල්ලෝ අපිට වාසනාව ගෙනවා කියලා සමහරක් අය කියනවා. සමහර ඥාතීන් අපිත් එක්ක අමනාප වෙලා නැති වෙලා ගියාම ඒගොල්ලෝ අපිට වෛර කරලා අපිට කරදර ගේනවා කියලා කියනවා. අපි හඳුනන්නේ මොකක්ද මේ මිය ගිය පිරිසත් එක්ක අපිට සංස්කෘතික මේ වශයෙන් යම් බැඳීමක් ඇති කරලා තියෙනවද නැත්නම් ඔබ වහන්සේ අර කිව්වා වගේ සමහරක් දේවල් තියෙනවා අපිට කඩන්නට බෑ ඒ විදිහ ආපු මතයක්ද ධර්මයේ කොහොමද අපි හඳුනන්නේ මේ කාරණේ සඳහන් වෙන්නේ මරණයට පත් වෙනවා කියලා කියන්නේ ශරීරයෙන් ආයුෂයේ විඥානයේ උෂ්ණත්වයේ කියන කාරණා තුන ඉවත් වෙන එක ආයුෂය වෙනවා ඒ නිසා කවදාවත් ආයුෂ බෝ වේවා කියන්න එපා ආයුෂ වැඩි වේවා කියන්න එපා ආයු
බෝවේවා ආයු වැඩි වේවා නැත්නම් ෂය කියන වචනේ ආවොත් එම ෂය වෙනවා ඔය ගොඩක් වචන හරඹ තියෙනවා එතකොට විඥානේ ඔක තමයි අපි සඳහන් කරන ගැඹුරුම තැන අපි ආත්මය හැටියට එහෙම නැත්නම් භවයක් හැටියට භවාන්තර ගමනක යෙදෙන ඒ හැඟීම් දැනීම් දැනෙන ස්වභාවය විඥානේ ඊළඟට උෂ්ණත්වය ශරීර උෂ්ණත්වය මේ කාරණා ත්‍රිත්වය අයින් වුණාට පස්සේ මැරෙනවා කියනවා මේ මැරෙන කෙනෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙලා උපදින්න පුළුවන් ඒ වගේම සතර අපායක කොහේ හරි ප්‍රතිසන්දිය ලබන්නත් පුළුවන් මනුස්ස ලෝකේ උපදින්නත් පුළුවන් ඒ වගේම පෙරේත ලෝක තියෙනවා ඒ වගේ උපදින්නත් පුළුවන් සමහර මිය පරලොව ගියපු ඇත්තෝ දැන් මේ අපේ උදවිය හිතාගෙන ඉන්නවා මේ මැරෙන හැම කෙනෙක්ම අපිත් එක්ක ඉන්නවා කියලා ඒ නිසා මැරිච්ච උදවියට තරම් බය නැහැ වෙන කිසිම කෙනෙකුට අඩුම තරමින් ජීවත් වෙලා ඉන්න අයටවත් එච්චර බය නැහැ ඒ හින්දා ගෙයින් එළියට ගන්නකොට මිනි පෙට්ටිය කෑ ගහනවා ගිනියන්න එපෝ කියලා කනත්තට අරන් ගිහිල්ලා වලවටේට තුන් පාරක් කරකලා තමයි වල දාන්නේ ආපහු එන්න පාර හොයාගනී කියලා ඒ තරම් බයයි ඊට පස්සේ තුන් මාසේ දානේ හත් දවසේ දානේ ගැන ඉතින් ඒවා හරියටම කරන්න හාමුදුරුවොත් එක්ක සමහර වෙලාවට හිතමනාපකනොත් ඇති කරගන්න හත් දවසේ දානේ අපේ දවසක් එහෙට වුණා මෙහෙට වුණා මම මෙතනම වැඩ ඉන්නම් කූරගල හාමුදුරුවෝ මට ආපහු වඩින්න කියන එකක් නැහැ පුළුවන් නම් කවුරු හරි ගිහිල්ලා හොයාගෙන එන්න බුදුහාමුදුරන් අහවල් තැන දේශනා කළා හත් දවසෙන් දානේ දෙන්න ඕනේ තුන් මාසෙන් දානේ දෙන්න ඕනේ කියලා දැන් මේකට මොනවද එකතු වෙලා නැත්තේ කියන්නකො දැන් කියනවා මිය පරලෝ ගියපු කෙනෙක් වෙනුවෙන් හැම මාසෙම පන්සලට දාන ගිනියන්න හොඳ නැහැ ලු ඇයි හැම මාසෙම දාන ගේනවද කියලා බලාගෙන ඉන්නවලු හදේනේ අපි බලන් ඉන්නේ හැම මාසෙම දාන ගේනවද කියලා මැරිච්ච මිනිස්සු කොහොමද පන්සලට වෙලා බලාගෙන ඉන්නේ හැම මාසෙම දාන ගේනවද කියලා ඈ මැරෙන මැරිලා ප්‍රතිසන්දියක් ලැබනවා පරදත්ත උපජීවි කියලා තව තියෙනවා ප්‍රේතත්ම හතරක්ද කොයි තියෙනවද මට මතක ඔච්චරයි අන්න ඒ ඇත්තෝ බලන් ඉන්නවා ජීවත් වෙලා ඉන්න ඥාතීන් මාව සිහිපත් කරලා මට පින් අනුමෝදන් කරයි තිරෝ කුඩ කියන සූත්‍රයේ බුදුහාමුදුරු බොහොම පැහැදිලිව මේක ගැන සඳහන් කළා ඉතින් අපි අර මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුදුදහම වඩම්මනකොට ආගම්වල කෑලි කෑලි ඔක්කොම එකතු කරලා අපේ ආගමක් හදාගෙන හිටියනේ ඒ වගේ දැන් බුදුහාමුදුරුව මෙන්න මේ ටික තමයි එදා වෙනස් කළේ ඒ වෙනස් කරපු ටික අපි දැන් ආපහු අපිට අරගෙනනේ අපි ආපහු ළඟට අරගෙන අපේ මහත්තයෝ මිය පරලොව ගියපු සමහර ඥාතීන් අපි ළඟ ඉන්න පුළුවන් හැබැයි අපිට කරදරයක් නැහැ සමහර ඥාතීන් නොඉන්නත් පුළුවන් ඉන්න ඥාතීන් අපි තියා අපේ හත්මුතු පරම්පරාවේ කවුරුවත් දැකපු නැති එකක් වෙන්නත් කෙනෙක් වෙන්නත් පුළුවන් ඒ අය අතරින් වන්නෝ කියන පරදත්ත උපජීවී කියන භවයේ අයට පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා මේ මිය පරලොව ගිය පැත්ත වෙනුවෙන් ඕනවට වඩා බය වෙන්න එපා අද කොහේ ගියත් පුතේ මානසික ලෙඩක් තියෙනවා ඩබල් ස්පිරිචුවල් හිස්ටීරියා කියලා මේ ලෙඩේ හැදුනොත් එක්කෝ කීයක් හරි හම්බ කරගන්න පුළුවන් නැත්නම් තියෙන සේසතම නැති කරගන්නත් පුළුවන් කීයක් හරි හම්බ කරගන්න නම් දේවාලයක් දාගන්න ඕනේ මිය පරලොව ගියපු කෙනෙක්ගේ බැල්මක් නේද තියෙන සේසතම නැති කරගන්න නම් ඔය දේවාලෙට යන්න ඕනේ එහෙම අපේ හාමුදුරුවනේ අපේ වැඩසටහන තරුණ සිතට බොදු සිසිල කියලා නම් කරලා තිබුණත් ඇත්තටම අපි දන්නව බොහෝ පිරිසක් විශේෂයෙන්ම ජාති ආගම් කුල මල වර්ණ ભેදයක් නැතුව වයස් ભેදයක් නැතුව ඔබ බොහොම කැමැත්තෙන් අපිත් එක්ක මේ වැඩසටහනත් එක්ක එකතු වෙනවා කියලා. ඉතින් අපේ හාමුදුරුව හැමදාමත් පොහේ දවසට මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා මේ සමාජයේ තියෙන ඇතැම් මිත්‍යා මත පිළිබඳව ඒ වගේම බුදුදහම පිළිබඳව නිවැරදි මඟ පෙන්වීමක් අපිට ලබා දෙනවා. අපි කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද මෙන්න මේ දේවල් පිළිබඳව හරිම
අවබෝධය අපට ලබා දෙනවා. ඉතින් ඔබ වහන්සේට බෙහෙවින්ම පින් අපට මේ කරුණ කාරණා පිළිබඳව පැහැදිලි කර දෙනවාට මෙතරම් සමාජය යහපත් පැත්තට ගන්නට අපිව යහ මාර්ගයට ගන්නට අවවාද අනුශාසනා ලබා දෙනවාට ඔබ වහන්සේට නැවත නැවතත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් තවදුරටත් දහම් කරුණ කාරණා විමසන්නට අපි සූදානම්. හැබැයි ඊට කලින් කෙටි විරාමයක් වෙනුවෙන් ප්‍රධාන පාලක මැදිරිය වෙත අපි යොමු වෙනවා. सिद्धार्थ अपे स्वामीन महान्सेगेन नमस्कार पूर्वक अवसराय महान्सेगेन तवत्पनयक विमसान्नट अपे हामुदुरुने विविध बलपैम सह बाहिर हेतु निसा अपे सेत हेम विलावकम चंचलय सामान्य जनता विधियट अपे उत्साह करनो अपे सेत दमनीय करगन्न मेल करगन्न अपे कमति अपे हित निवा गन्न अपे हामुदुरुने नमुत विविध हेतुन हिंदा अपिट मे कारणाव मग हेरेनवा अपे हामुदुरुने अपे कोहोमद अपे सेत मेल करगन्न ए वगेम अपिट बौद्धयंट कोहोमद अचल श्रद्धावक अति करगन्न अपे हामुदुरुने बहुम हंदै पुते प्रश्ने श्रद्धाव वर्ग देखा थी नो आकारवती श्रद्धाव सह अमूलिका श्रद्धाव केला अमूलिक श्रद्धाव तुल सिद्धवेन्ने श्रद्धावती नो प्रज्ञावन है तो गुट आकारवती श्रद्धाव तुल श्रद्धावाई प्रज्ञावाई देकम एकम कास्येक दिपेत्तवागे अभी इतनो प्रज्ञावंती अट वितरक निवंदकिन नद्भे श्रद्धावंते अट वितरक निबंध किन्नत बह श्रद्धाव एतिकर गन्नोने प्रज्ञाव पवत्तगने अन्ने मे देकमति एन्नोने इलंगट पुताहपु प्रश्ने तमाय मे सित सित गन बुदुहामुदुरु तरंग देशना करपु शास्त्रवरेक तवत् नहने पुते मे अभिधर्म कांडे संधान वेने संपूर्णेम्म चित्त चैतसिक रूप निब्बान मे सितट अदाल कारणा पिलिबंदव सामान्य एदिनेदा जीवितेदी सित चंचल वेनवा सित दिगिडियावट पत् वेनवा एवगेम सित पहेन तत्वेकट पत् वेनवा एवगेम पेंद पासी सहित जले वगे हितन्नकु मे जले स्वभावे सितट आदेश करला तियेनवा एवगे कुनु रोडी सहित सित तियेनवा तिन दैन मे हेम मोहतक मट ओय कथाव कियनकोट मतक्कुने पुते बहुम लस्सन गातावक पस्से कवि अक्कुना कविय गीते अक्बवट पत्तुना वचन मत कैटेट के अन्ना दियालु वेलितना एलहरवा दियपुरवा रन वन रन वियटवलिन अटु पुरवा नम दियालु के वे गोवियट गोवियक बडगिनी केला कुंबुरट गिहिल्ला बद्गी एन्ने हाल गे एन्नो अद ने बडगिनी කියලා ගිහිල්ලා වී ගේනවද නෑ රත්තරම් පාට වී ඇට වලින් අටු පුරවන්නේ කොහමද දෙපාරක් හාන්න ඕනේ තෙල් පොහොර ගහන්න ඕනේ ඇලවේලි අදින්න ඕනේ නියරවල් රහින්න බඳින්න ඕනේ සත්තුන්ගෙන් ස්වභාවික ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ මේ ඔක්කොම කරලා අවසානයේට ගොයන් ටික කපලා ගෙට ගේනවා गोयं कपन्न हेटाई केला अद वेस्सोत्तिवराई ईट पस्से गेदेट्ट गेनल्ला वी तंबला वेलला हाल करला लिपे तिब्बट पस्से तेंबेनकं इंड बै एक अपे हटि नमुत लोकु इवसीमकिन तमाय वी टिक गेट गेन रुक्वडुवो गस्सिरला अद एरला यतुगाला हेडदाला मलकम लियकम एंदपुट रुवट तनानम बन मे धर्म मंडपे लसन बन टिकी अंड तीयन आदिशी कील हेदुअद ने निधि मताई कील एंदेदुअद ने इंदगा कील पुटुअक हेदुअद ने गहा कपला एक लैली बवट पत्करला एक तिबीच एद तेंग गेट तेंग ओखोम शुद्ध करला भूम इवसीम किंग संगरे किंग तमाई मुखद कले एंदपुट मेस हेडु लोकुरु गिनियम कोटे अकड तला पन पोवला मुहत एति अवियायुद निम करवानम लोकुरु कीवे कम्मलिन बासने
ලොකු යකඩ කුට්ටියක් අරගෙන සියුම් සැත්කමක් කරන්න පුළුවන් ප්‍රමාණයේ ආයුධයක් නිෂ්පාදනය කළේ ඉවසීමකින්නේ අපි පුතේ තව පොඩ්ඩක් ඔබට යන් කවියෙන් චුට්ටක් ඔබට යන් සමාධි පුලිමේ පිලිමේ ඉස්සරහට ගියපුවාම අපිට තේරෙනවා ඒ අට ආකාරයකට මහ කළු ගලකින් මතු කරලා තියෙන සමාධිය අට පැත්තකට පේන්නේ අට ආකාරයට ඊළඟට අවකන බුදු පිළිමේ ඉස්සරහට ගියපුවාම අපිට දැනෙනවා ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ නෙතසිත මෝහණය කර මගේ කුදු බව පසක් කරවයි බුදුහාමුදුරු ඉස්සරහට ගියපුවාම මං කොච්චර පුංචිද බුදු ගුණ ළඟ ඒකනේ උතන වැටෙන්නේ අවකන බුදු පිළිමේ ඉස්සරහට ගියපුවාම අපිට දැනෙන්නේ මොකද්ද පුතේ බුදු ගුණ ළඟ මං මොනතරම් පුංචිද මේක මතු කළේ නෝනත් එක්ක තරහ වෙලා ගිහිල්ලාද සමාධි බුදු පිළිමේ එහෙම නෙළුවා නම් ඔය සමාධිය මතු වෙයිද නෑ එහෙම නැත්තම් දඩි බිඩි ගාලා හදිස්සියේ කටුවයි මිටියයි අරගෙන ආමිනේ මං යනෝ අවකන පිළිම නෙලන්ඩෝ කියාගෙන ගිහිල්ලා නෙළුවා නම් මතු වෙයිද නෑ පුතේ ඕක කළේ පුදුමාකාර ඉවසීමකින් එතකොට දියාලුව වේලිතන ඇලහරවා දියපුරවා රන්වන් රන් වියට වලින් අටුපුරවා නම් රුක්වඩුව ගස්සිරලා ඇද ඇරලා ගැට රැහැලා මල්කම් ලියකම් ඇඳ පුටු රුවට තනා නම් ලෝකුරුව ගිනියම් කොට යකඩ තලා පන පොලා මුවහත ඇති අවි ආයුධ නිම කරවා නම් සසර පුරා සරණ තුරා දුවන පනින දඟලන හිත දමනය කර සුවපත් වේ නුවණක් ඇතනම් නුවණ නැතුව නෙමෙයි නැත්තේ පාවිච්චි කරන අය නිවන නැතුව නෙමෙයි නැත්තේ මේ මාර්ගේ ගමන් කරන අය නුවණ පාවිච්චි කරන්න ඉබේම නිවන් මාර්ගේ ගමන් කෙරෙයි එදිනෙදා ජීවිතේදීත් හිත පාලනය කරගන්න බොහෝම වැදගත් මේ කියපු ඉවසීම ප්‍රගුණ කරන එක කෙලෙස්සිතුවිලි එනකොට පුතේ වෙන හිතුවිල්ලක් හිතට ආදේශ කරගන්න ඕක තමයි හිත හදා ගන්න තියෙන එකම ක්‍රමය පැහැදිලිද හරි අවසරයි අපේ හැමදෙරුනේ ඔබ වහන්සේ මේ ඉවසීම ඒ වගේම අපේ උත්සාහය මේ හැම දෙයක් ගැනම මේ වෙලාවේදී හරිම ගෞරවණීය විදිහට අපේ හදවතට දැනෙන විදිහට නේද ෆාතිමා මේ චතුරික අපිට අපේ හැමදෙරු පැහැදිලි කරලා දෙනවා මේ වෙලාවේදී අපේ හැමදෙරේ කාරණයක් මතක් වුණා මේ පුදබිම අපට කියන්නේ මේ බෞද්ධාගම කියන්න පමණක් නෙමෙයි මුළු මහත් ජාතියකටම මේ විදිහට අනාගතයේ වෙනුවෙන් වැඳුම් පිදුම් කරන්න සකස් කළ දුන්නේ අපේ ධම්මරතන හිමියන්. ධම්මරතන හිමියන් මේ පුදබිම අයමත් ආලෝකමත් කරලා ගන්නකොට බොහෝ පිරිසක් මේකට අපේ හැමදෙරේ උදව් උපකාර කළා. ඒ වගේම තමන්ගේ ශ්‍රමය දායකත්වය ලබා දුන්නා. ශ්‍රී ලංකා පොලිසිය වගේම ග්‍රාමාරක්ෂක නිලධාරීන් මේ අවට සිටින ජනතාව මේ හැම කෙනෙකුට හැබැයි මේ කටයුත්තදී මේ සියල්ලක් එක්කම යුද හමුදාව ප්‍රමුඛ කරගෙන අපිට දැවැන්ත කාර්යයක් මේ පුදබිම යලිත් අපේ ජාතියට දායාද කරන්නට අපේ හමුදාපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එම නැත්නම් යුද හමුදාපතිතුමන් ජෙනරල් සවින්ද සිල්ලා මහතා දැවැන්ත කාර්යභාරයක් මේ කටයුත්ත වෙනුවෙන් සිද්ධ කළා අපි හඳුනේ. ඒ හැම දෙයක් එක්කම තමයි අද මේ යලි පිබිදෙන පුරවරයක් විදිහට යලි පිබිදෙන පුදබිමක් විදිහට මේ කූරගල ඓතිහාසික පුදබිම ශ්‍රී ලාංකේය ජනතාවට බහර වෙන්නේ. ඉතින් එවන් ස්ථානයක සිට අද ස්වර්ණහරි අමාදාහර ගැනීමට ලැබීම අපිට පොඩි ගෞරවයක් වාසනාවක්. මොකද හැමදාමත් ජාතියට ගෞරවනීය දේවල් ඉෂ්ට සිද්ධ කරපු ශ්‍රී ලාංකේය අභිමානයේ පිරුණු ස්වර්ණ වාහිනිය ඊයේ දවසට අවුරුදු 25ක් සම්පූර්ණ කරා. අපේ හඳුනුනේ එවන් ජව සම්පන්න තාරුණ්‍යෙන් පිරුණු අර්ථවත් මෙහෙවරක් කරපු ස්වර්ණ වාහිනිය අද කූරගල පුදුපිපේ ඉඳලා මේ කටයුත්ත ගේන වෙලාවේදී බුදු පුතුන් කියන්නේ අපිට කවදත් අතිශය වැදගත් අතිශය ගෞරවණීයයි ජාතියට මග කියුවා මේ පොයත් එක්ක බැඳී තිබෙන කාරණයක් අපේ ඔන්න ඊළඟට මා ඔබ වහන්සේගෙන් විමසන්නට සූදානම් වෙන්නේ සම්බුද්ධ ශාසනය තුළ ශාසන ඉතිහාසය තුළ එක තැනක සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ධර්ම විනය නීතියක් පනවනවා මොනම වෙලාවකවත් දරුවෙක්ව මහාන කරන්නට බැහැ අපේ හැමදෙරුනේ දෙමාපියන්ගෙන් අහන්නේ නැතුව කියලා දෙමාපියන් තුල දරුවන් පිළිබඳව තියෙන සෙනෙහස ආදරය මයක තැනක අසා තිබෙනවා මේ මනසට ගිහිල්ලා එතනින් මස් වලට ගිහිල්ලා මස් වලින් ගිහිල්ලා ලේ වලින් නවතින්නේ නැහැ ඇට කටු කඩාගෙන යන ආදරයක් තමයි දෙමාපියන් තුල දරුවන්ට තිබෙන්නේ කියලා. ඉතින් එහෙම දරුවන් ගැන සම්බුද්ධ ශාසනය තිළිණෙද්දී
अपे බුදුරජාණන් වහන්සේ එක් තැනක දෙවිනේ නීතියක් පනවනවා මේ විදිහට දෙමව්පියන්ගෙන් අහන්න නැතුව දරුවන් මහාන කරන්නට එපා කියලා අපේ හැමෝටම ඇයි මේ විනය නීතිය අද වගේ පොහොන් දින එක පනවන්නේ ඇයි මේ කාරණා මේ විදිහට සකස් වෙන්නේ මා කැමති අනුශාසනාව උපදේශයක් පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් දැන කියා ගන්නට සජිත් මහත්මිය මං ඉස්සල්ලා මතක් කළා සුද්ධෝදන රජුගේ රාජකීය සලුපිලි ඇඳ ඇඳාවේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර පින්නපාතේ වඩිනවා කියන ආරංචියට දැන් ওই ටික දවසක් ගත කළානේ ගත කරලා නන්ද කුමාරියත් පැවිදි කළා ගියත් සුළුගේ වහා එව කිව්ව ජනපද කල්යاني නන්ද කුමාරයා කැමැත්තෙන් නෙමෙයි ගියේ පාත්‍රය අරගෙන ගියාට බුදුහාඳුරුව මෙතනදි කල්පනා කළේ නෑ මේ විමුක්තිය දෙන්න ඕනේ නේ ඊට පස්සේ අර මොකද්ද කිව්වේ දිවුල් ලාටු මුසු වයිති විතකි තරවැලී ගියාසේ කියලා ජනපද කල්යاني හිතේ මේ නන්ද කුමාරයා ගියපු ගමන ගැන මේ ඇවිල්ලා පුතේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ පවතින ලෝකෙට පවතින ලෝකෙට බණ කිව්වේ නවතින්න ඕන නම් බණ අහලා නැතර උනේ කි නැත්තම් දිගටම පවතින්නත් පුළුවන් දැන් ඊට පස්සේ රාහුල කුමාරයාත් පැවිදි කළානේ අනේ එදත් අපේ සුද්ධෝදන රජුරෝ රෙදි ඇඳ ඇඳ ගියේ ගිහිල්ලා අහනවා මොකද්ද බුදු පුතේ මේ කලේ ඉස්සල්ලාම ඔබ වහන්සේ ගියා මං හිත හදාගත්තා ඊට පස්සේ නන්ද කුමාරයා අරන් ගිහලා දැන් මේ පරපුර ඉවරයි ඉතින් අපිට මේ සුද්ධෝදන පරපුර එනවද කිඹුල්වත් නුවර රාජකීය පරම්පරාව එනවද අපිට නෑ නේ ඊට පස්සේ මගේ දුක සැප බෙදා ගන්න හිටපු පුංචි රාහුල කුමාරයාත් එක්කන් ගියා මොකද්ද බුදුහාමුදුරුවනේ මේ කලේ කියලා ඇහුවා බුදුහාමුදුරුවෝ කිව්වද මහරජේ නුඹේ වංශේ මේක මගේ බුද්ධ වංශේ කියලා නෑ බුදුහාමුදුරුවෝ පිළිගත්තා උන්වහන්සේ අතින් අතපසු වීමක් සිද්ධ වුණා ඒකටනේ බුදු වුණා කියන්නේ අපේ කෙනෙක් නම් ජීවිතේට පිළිගනීද ඔක නෑ බුදුහාමුදුරුවෝ පිළිගත්තා ඒ නිසා නීතියක් පැනෙව්වා දෙමව්පියන්ගෙන් බාරකාරයින්ගෙන් අහන්නේ නැතුව දරුව පැවිදි කරන්න එපා දැන් පුතේ මම පොළොන්නරුවේ මැදිරිගිරි මං කොහේ හරි තැනකට ගියපුවාම අපේ සාමින්නාන්සේලා වේවා උපාසකම්මල වේවා අහන්නේ නැත්නම් මේ පැත්තෙන් මේ දරුවෙක් දෙන්නෙක් හොයාගන්න මහාන කරන්න ඔය දුප්පත් අම්මලාගේ දරුවෙක් දෙන්න එතකොට මේ ශාසනය අපි කාටද බාර දෙන්නේ කාටද බාර දෙන්නේ මේ දුප්පත් අහිංසක අම්මලාට අපි මේ ශාසනය බාර දෙනවා අපිට ගැහුවා රිදුන්නේ වැදුනා කොතනින්ද ගැහුවේ සමහර චිත්‍රපට නිර්මාණ සමහර ගීත නිර්මාණ සමහර ටෙලි නාට්‍ය නිර්මාණ මේ වහරහා මොකද කළේ පුංචි හාමුදුරුව හැල්ලුවටම පත් කළා මේ වග කියන්න ඕනේ මේවා අපි දන්නේ අපිට ගහනවා කියලා. ඇයි රිදෙන්නේ නැහනේ? ඒ වුණාට වදිනවනේ. දැන් වැදිලා තියෙන්නේ හොඳටම. මේක දරුවෙක්ගෙන් අහන්න මහන වෙන්න කැමතිද කියලා. නැහැ. ඇයි? ලේබල් එක වැදිලා ඉවරයි. මහන වෙන්නේ දුප්පත් අහිංසක දරුවෝ මොනවත් කර කියා ගන්න බැරි දරුවෝ අම්මා තාත්තා නැති දරුවෝ නේද? පවුලම සුනාමියට ගියා උඹ විතරයි ඉතුරුනේ හින්දා මහාන කරා. උසාවියෙන් උඹලේ අම්මයි මායි දෙපැත්තට කරා ඒ හින්දා මං උඹව මහාන කරා. නේ කර කියා ගන්න දෙයක් නැහැ පුතේ හින්දා මං උඹව මහාන කරා. දැන් අපෙන් අහනවා තාමත් ඇයි මහාන උනේ කියලා. අපි මහාන වෙනකොට නම් කිව්වේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තායි මං කාසාවන් ගහෙත්වා පබ්බාජේත මං බන්තේ කියලා. සියලු දුක් නැති කරලා නිර්වාණය සාක්ෂාත් කරන්න මේ කහ සිවුරු අරගෙන මට පොරොලමාව මහාන කරන්න කියලා තමයි අපි එදා කිව්වේ. එහෙම කිව්වට අපි ඒක පොරොවගෙන මොකද කරන්නේ? අනික් අය නිවන් දක්කන එකනේ. අපේ නිවන පැත්තක තියෙද්දි. හැබැයි මේ උපාසකම්මල අපෙන් බලාපොරොත්තු වෙන්නේ උත්තරේ මොන වගේ උත්තරයක්ද? අපේ මගේ අම්මා නෑ තාත්තා නෑ එහෙම නැත්තම් මෙන්න මේ වගේ පෞලේ ප්‍රශ්න. දැන් ඒක සමාජගත කළේ කවුද? කටවල් ඇරගෙන අහගෙන හිටියානේ ඒ සින්දු පුතේ අහන්නේ ඉස්ලාමිකයේ මොලේටනේ
මොලේට කියපු සින්දු හරියන්නේ නැති හින්දා හදවතට කියන්න ගත්තා. හදවතට කියලා හරියන්නේ නැති දැන කන් වලට සින්දු කිව්වා. දැන් කියන්නේ කකුල් වලට. ඒකනේ නටන්නේ. දාලා ගියා කියලා කෑ ගහනවා එක එක අඬ අඬ අනික් කෙවුන් නට නට අහගෙන ඉන්නවා. ඈ බුදු පුතෙක් මහන කරා කියලා ඉතින් කියනවා තාත්තා ගිරිය කඩාගෙන අනික් මිනිස්සු ඒක අහහ නටනවා. ඒ කියන්නේ කකුල් වලට කියලා තියෙනවා. මොලේටවත් හදවතටවත් අඩුම තරමින් කන් දෙකටවත් නෙමෙයි. අපෙන් බලාපොරොත්තු වෙන උත්තරයක් මම මෙන්න මේ වගේ අසරණෙක් ඒකයි මහාන කලේ කියලා. දැන් ඔය කෝණයෙන් බලනවා නම් මෙතන ඉන්න උපාසකම්මල චුට්ටක් කල්පනා කරන්න මේ ලෝකේ තියෙන ලොකුම මෝඩකම කරලා තියෙන්නේ කවුද? ඔබ හාම ඒ අහනකොට ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන හරි මේ ප්‍රශ්න කන්දරාවක් ගැන මම කියාගෙන ආවේ මේ කෝණයෙන් ඔබ බලනවා නම් මේ ලෝකේ තියෙන ලොකුම මෝඩකම කරලා තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා. ඇයි හත් දෙයියනේ අර අච්චර ගොඩක් තියාගෙන අපරාධනේ ගිහින් තියෙන්නේ? මේ භික්ෂුවක් විමුක්තිය හොයාගෙන. ඒ නිසා ඔබේ දරුවගෙන් ඔබ දැන් ඇහුවොත් පැවිදි වෙන්න කැමතිද කියලා ගත් කටටම කියනවා බෑ කියලා. එදා හැම දරුවෙක්ම කැමති වුණා පැවිදි වෙන්න. අම්මා තාත්තා යකමැති වුණේ. අද අම්මා තාත්තගේ පුංචි කැමැත්තක් තියෙනවා. දරුවා කැමති නෑ. කොහොමද ගහපු ගැහිල්ල? නේ? රිදුන්නේ වැදුනා. උන්ට මතක තියාගන්න. අපි හැමෝටම මේ ශාසනය අයිති. එකට දුප්පත් පොහසත් කුලමල ජාති ආගම් ඒ මොන ભેදයක්වත් මේ සම්බුද්ධ ශාසනයට නෑ. එකා වගේ නැගී හිටින්න ඕනේ අපි ඔක්කොමලා මේ සම්බුද්ධ ශාසනය රැකගන්න. එතන රැකුනොත් මුළු මහත් රටම රැකෙනවා. නැත්තම් ඔක්කොම විනාශයි. අපේ ආමතුරුවනේ මාර්තු මාසයේ 8 වෙනිදා ජාත්‍යන්තර කාන්තා දිනය යෙදිලා තිබුණා. ඒ නිසාම මට වහන්සේගෙන් අපි ගැන හිමත් නැතම් කාන්තාවන් පිළිබඳව ගැටලුවක් ඉවසන්නට හිතුණා. සාමාන්‍යයෙන් කාන්තාවන් පිළිබඳව කතා බහ කරනකොට සංස්කෘතියෙන් සංස්කෘතියට මේ කාන්තාවන්ට ලැබෙන ස්ථානය, තැන, අගය පිළිගැනීම මේ දේවල් වෙනස් වෙනවා. සමහර වෙලාවට එක් සංස්කෘතියක කාන්තාවන්ට වැඩි පිළිගැනීමක් ලැබෙන්න පුළුවන්. තවත් සංස්කෘතියක ඒ පිළිගැනීම ටිකක් හරි අඩු වෙන්න පුළුවන් නේ අපේ ආමතුරුවනේ. එතකොට අපි ලබන ආත්මේ එහෙමත් නැත්නම් ඊළඟ ආත්මයක හෝ කාන්තාවක් හරි පුරුෂයෙක් හරි වෙලා ඉපදින්නට කරන්න ඕන කුසල් තියනවද? එහෙමත් නැත්නම් අපේ හාමුදුරුවනේ යම්කිසි සංස්කෘතියක විශේෂයෙන්ම වැඩි පිළිගැනීමක් ලැබෙන, වැඩි ස්ථානයක් ලැබෙන, වැඩි අවස්ථා ලැබෙන මේ වගේ සංස්කෘතික පරිසරයක කාන්තාවක් වෙලා ඉපදින්නට අපි කරන කුසල අකුසල් කර්මවල යම්කිසි හෝ බලපෑමක් තියනවද අපේ හාමුදුරුවනේ? ඔව්. බොහොම වැදගත් ප්‍රශ්නයක්. පුතේ මේ පුංචි කතාවක් තියෙන එක කියලා ඉන්නම්. රජෙක් ගොඩාක් බලවත්නේ. හැබැයි රජෙකුට වඩා කාන්තාවක් බලවත්. ඇයි කියලා දන්නවද? රජෙකුට වඩා ඍෂිවරයෙක් බලවත්. හේතුව තමයි මේ උඩින් යන ඍෂිවරයෙක් රාජ්‍ය බලය පාවිච්චි කරලා රජුරවන්ට බිමට බාන්න බෑ. පුළුවන්ද? බෑනේ. හැබැයි කාන්තාවකට පුළුවන්. දොරපොල් අරන් මිදුලට බැහැලා බෑපිය බිමට කියලාද? නෑ. ඒකට පාවිච්චි කරන්නේ මොකද්ද? කාන්තා ලාලිත්‍යයකට පාවිච්චි කරනවා. කාන්තාවක් බටහිර ජාතීන් වේවා, අපේ පෙරදිග පූර්වේ ජීවත් වෙච්ච උදවිය වේවා, මාතෘ පූජා පැවැත්වුවේ. ඊළඟට ලේඩීස් ෆස්ට් කියලා කාන්තාවන්ට ප්‍රමුඛතාවය දුන්නේ පිරිමියෙකුට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරි නිසා. කාන්තාව කියන්නේ බොහෝම උතුම්, තාමත් මුතුම්. මම මේ ඇහුවමයි කාන්තාවක් කාන්තාවක් වෙලා උපදින්න ප්‍රාර්ථනා කරනවා. බොහෝම දුර්ලභ ප්‍රාර්ථනාවක්. යහපත් පරිසරයක කාන්තාවකට ගරු කරන පරිසරයක කාන්තාවක් වෙලා උපදින්න නම් කරන්න තියෙන එකම දේ මොකද්ද දන්නවද? කාන්තාවන්ට ගරු කරන්න. හුඟාක් වෙලාවට දැකලා තියෙනවා කාන්තාවක් තමයි තවත් කාන්තාවකට ගරහන්නේ, නිඳා කරන්නේ, අපහාස උපහාස කරන්නේ. ඉතින්
පුළුවන් තරමක් මේ වැඩිහිටි කාන්තාවන්ට ඒ වගේම වැඩිහිටි කාන්තාවන්ට ඒ වගේම තරුණ කාන්තාවන්ට ගර්භණී මාතාවන්ට යම් යම් විශේෂිත අවශ්‍යතා තියෙන කාන්තාවන්ට ගරු කරන්න කාන්තාවක් හැටියට ඔබේ ගරුත්වය තවත් කාන්තාවකට පුද කරනවා නම් ඔබට අනාගතේ හොඳ පිළිගැනීමක් තියෙන කාන්තාවට යහපත් පිළිගැනීමක් තියෙන කාන්තාව කෙරෙහි යහපත් ආකල්ප දක්වන සමාජයක ඔබට උතුම් කාන්තාවක් හැටියට ප්‍රතිසන්දියක් ලබන්න ඒ කුසලයක් බවට පත් වෙනවා එහෙමයි සම්බුරුවනේ අද අපි අමාදහර තරුණ සිතට බොදු සිසිල ඔබ වෙත ගෙනෙනු ලැබුවේ ගෙනෙනු ලබන්නේ කුරගල ඓතිහාසික පුදබිමේ සිටයි එතෙන් මේ පුදබිම අපි ඔබට මතක් කරා තවත් නොබෝ දිනකින් අපේ රටේ විශාලතම වපසරියකින් යුතු පුදබිමක් බවට පත්වීමට අවශ්‍ය කරන සියලු කටයුතු සියලු අංගෝපාංගයන් සකස් වෙමින් පවතිනවා අපිට අමතක කරන්න බෑ මේ වෙනුවෙන් අනුශාසකත්වය ගත්තේ නෙල්ලිගල හාමුදුරුව කියලා මුළු මහත් ජාතියක් ගෞරව කරන ආදරය කරන හදේ පිරි සතුටකින් යුතු උන්වහන්සේට ආමන්ත්‍රණය කරන අපේ නෙල්ලිගල හාමුදුරුව එමත් නැත්නම් වතුර කුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ නොහිරින්නට මේ පුදබිම අඳුරවන්නට තිබූ තැනක් කොමුණත් ආලෝකමත් වෙලා දැන් ජාතියට තිරණ වී තිබෙනවා ඒ වගේමයි මතක් කරන්න ඕනේ අද මැදින් මාස පුරපසලස්සක පොහො දිනේ ෆාතිමා මම චතුරි අපි දෙදෙනාම ඔබ වෙනුවෙන් මේ තරුණ සිතර නැගෙන පැනයන් පිළිබඳව අපේ හාමුදුරන්ගෙන් විමසුම් ලැබුවා හැමදාමත් වගේම හිඟුරක්ගොඩ හතමුණ ගංගාරාම විහාරවාසී අපේ මැදිරිගිරියේ සිද්ධාර්ථ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද වසෙත් වැඩම කළා ඔබ වහන්සේට අපේ ගෞරවය පිරිනමනවා මෙලයි ස්තුතිය පුද කරනවා වෙනදා වගේම අදත් මේ පොහොය අර්ථවත් කරමින් අප වෙනුවෙන් මේ අනුශාසකත්වය මේ අනුශාසනා ලබා දෙමින් මේ උපදේශ සියල්ල ලබා දීම මේ පැහැදිලි කිරීම ලබා දීම පිළිබඳව එරින් අපි මේ පුදබිමේ සිට අද දවසේම ඔබ වෙත තවත් බොහෝමයක් වූ වැඩසටහන් අමාදාරෝස්සේගෙන එන සූදානම් අපි ඔබට අපේ හාමුදුරුවෝ අද කතා බහේදී මතක් කළා වගේම ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම ආයු බොහෝ වන්නට අපේ හැමෝටම අවසරයි වහන්සේ ගෝවා විදියටම ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් රැඳෙන්න අද දවසේදී මේ අමාදහරත් සමගින් අපි හැමනම් සමු ගන්නවා මෙතෙන් සිට අමාදහර තරුණ සිතට බොදු සිසිර තුලින් කූරගල ඓතිහාසික පොදබිමේ සිට